සීල දනාටම තෙරුවන් සරණයි අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දවීර ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි අද 96 වෙනි වැඩසටහන අපි සාකච්ඡා කරමින් ඉන්නේ විදර්ශනා කර්මස්ථානය ඒකේ අපි ගිය සතියේ සාකච්ඡා කරා අද පිටුව තියෙන්නේ 320 වෙනි පිටුව අපි ගිය සතියේ විදර්ශනා කර්මස්ථානය ආරම්භ කරා ආරම්භ කරලා අපි සාකච්ඡා කරා ශීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය කියන විසුද්ධි දෙක සාකච්ඡා කරා අපි නැවත වතාවක් මතක් කරගනිමු විදර්ශනා කර්මස්ථාන. එතකොට ඇත්තටම අපි අපේ ඉලක්කය දැන් අපේ ඉලක්කය මෙන්න මේ අපි මේ දක්වා මේ ග්‍රන්ථය සාකච්ඡා කරලා අපේ අරමුණ උනේ මේ විදර්ශනා කාම කර්මස්ථානයට එන්න තමයි මේ කොහොම පරිසරය අපි සකස් කරගෙන මේ ධර්ම කොටස් ටික ඉගෙනගෙන අපේ අරමුණ තමයි අවසාන අරමුණ මෙන්න මෙතෙන්ට පැමිණීම බව අපි කවුරුත් දන්නවා. එතකොට දැන් මේක අපිට මීටත් වඩා ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. දැන් ඒකට අපි තව පොතක් තියෙනවා උන්වහන්සේගේම අතිපූජ්‍ය රේරුකාණේ චන්දවීර ස්වාමින් වහන්සේ මේ විසින්ම සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය කියන. දැන් මේ කොටස ගැඹුරින් සාකච්ඡා කරපු කොටස තමයි මේ තියෙන්නේ මේ පොතේ ග්‍රන්ථයේ තියෙන්නේ. ඉතින් මේකත් අරගෙන දැනට කියවන්න පුළුවන් නම් හොඳයි. අපි මේක වෙනම ඉස්සරහට සාකච්ඡා කරනවා. වෙනම අපි සාකච්ඡා කරනවා. දැනට අපි මේ පමණින් මේ පොතේ තියෙන පමණින් සාකච්ඡා කරලා අපි අවසන් කළා මේ ග්‍රන්ථයත් අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් දුරට ගැඹුරින්. එතකොට විදර්ශනා කර්මස්ථානය දැන් අපි සම්බන්ධ වෙච්ච නැති අයත් ඉන්නවා මාළනී බන්දුවර්ධන මහත්මියත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අතරම මේ වචනයක් කිව්වොත් ඔබතුමිය තමයි මේ මේ වැඩසටහනට මේ වැඩසටහන කරන්න මූලික අදහස ලැබුණේ මා මිත්‍ර වෛද්‍ය වේදිත බන්දුවර්ධන මහත්මයා තමයි අතරම මේ මට කිව්වේ ඔබතුමිය මේ මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න කැමැත්තෙන් ඉන්නවා නමුත් මුල දවස්වලම මේ පන්සල්වල මේ වැඩසටහන් කරද්දී මා මිත්‍ර වේදිත බන්දුවර්ධන මහත්මයා මාත් එක්ක කිව්වා මේ මම මේකට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා නමුත් එන්න විදියක් නැහැ දුර වැඩි කියලා. ඊට පස්සේ තමයි එතුමා තමයි මට යෝජනා කරේ මේ මේක මේ පටිගත කරලා අන්තර්ජාලයට යොමු කරන්න එතෙන්දී අපිට ඒක නරඹන්න පුළුවන් වෙයි කියලා අදහස ඇත්තටම ආවේ ඔබතුමිය ඔබතුමියගේ අවශ්‍යතාවය නිසා තමයි මේ අදහස ආවේ. ඒක තමයි ඊට පස්සේ මේ දියුණු වෙලා අද මේ දක්වා අපිට මේ වෙනකොට අපි මේ වැඩසටහන් 96ක් දක්වා අපිට කරන්න පුළුවන් උනේ මූලික මූල බීජය ඔබතුමියකින් ආව නිසා ඇත්තටම ඔබතුමටත් මේකේ ගෞරවය පින ආනිසංස ලැබෙන්න ඕන. අපි ඒකත් මතක් කරමින් ඔබතුම අහගෙන ඇති නේද? ඔව්. ඇත්තටම මේ අදහස එන්න මුල්ුණේ ඔබතුමියගේ අදහස. මේ මා මිත්‍ර වෛද්‍ය වේදිත බන්දුර මහතා තමයි මේ අදහස මගේ හිතට දැම්මේ. ඊට පස්සේ තමයි ඒක දියුණු වෙලා තමයි මෙච්චර දුරට ආවේ. ඇත්තටම මේක ඔබතුමියටත් ලොකු පිනක් අත්වෙන බව අත්වෙලා කියලා හිතලා සතුටු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි. අපි විසුද්ධි සත විදර්ශනා කර්මස්ථාන මත ඔබතුමා ඔබතුමිය ගිය සතියේ සම්බන්ධ වුණේ නැහැ. කොහොමත් තව පිරිසක් මෙතන සම්බන්ධු නැති අයත් ඉන්නවා. අපි මුලින්ද මුල පොඩ්ඩක් මතක් කරගනිමු. අපි දැන් කලින් සාකච්ඡා කරේ සමත කර්මස්ථානය. ඒක අවසන් කරා අපි ඒ කර්මස්ථාන 40.
එතකොට විදර්ශනා අපි දන්නවා දැන් කර සමතේදී අපි සමාධි සමාධිය තමයි දිනු කරන්නේ එතකොට මේ සමාධිය සමගම ප්‍රඥාව නැත්තම් මේ ප්‍රඥා කියන චෛතසිකේ අපි දන්නවා චෛතසික දෙකක් ඒකාග්‍රතාව සහ ප්‍රඥා මතකයි නේද ඒකාග්‍රතාව කොහෙද තිබුණේ සබ්බ චිත්ත සාධාන අපි දන්නවා චෛතසික පරමාර්ථ ධර්ම ගත්තාම පරමාර්ථ ධර්ම කීයද හතරයි පරමාර්ථ ධර්ම හතරයි ඒ තමයි චිත්ත චෛතසික රූප නිබ්බාන ඒ චෛතසික ධර්ම මේ පරමාර්ථ ධර්ම හතරේ චෛතසික තිබුණා 52ක් ඒ 52 අපි කාණ්ඩ කීයකට බෙදාගත්තද කාණ්ඩ 3කට බෙදාගත්තා කාණ්ඩ 3 මොකද්ද कांड तुन मतक नहीं मुलटिकने अन्य समान चैतसिक दहतुनाई इलाट अकुशल चैतसिक दाहतराई शोभन 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 चैतसिक विसिपहाय ඊට පස්සේ අරගෙන ඊට පස්සේ එතකොට චෛතසික මූලික කාණ්ඩ කීයද 3යි 3යි හරිද එතකොට අපි ඒක මතක් කරගනිමු මතක නැන්නේ දැන් නේ එතකොට මූලික චෛතසික මූලික කාණ්ඩ 3යි ආවේ නේ 3 තමයි අන්‍ය සමාන अन्य समान अन्य समान दहतुनाय अकुशल दाहतराय इलांट शोभन साचैसिक विसिपहाय ईट पास अन्य समान दहतुनाय देखट वेदुना मुकाद सब्ब चित्त साधारण हताक्षः प्रकीर्णक प्रकीर्णक हया अकुशल චෛතසික තායිත අපි දෙහිකට බෙදාගත්තා අකුසල සාධාරණ සහ අකුසල අසාධාරණ කියලා. එතන සාධාරණ 4යි අසාධාරණ 10යි. එහෙමයි. ඊට පස්සේ සෝබන චෛතසික අයි දෙහිකට බෙදුණා කොහමද? සෝබන සාධාරණ චෛතසික 19යි අසාධාරණ 6යි. ආයිත් මේ 6 තමයි බෙදුනේ කොහමද විරති 3යි අන්‍ය අප්‍රමාණ්‍ය 2යි ප්‍රඥා 1යි ආන්න මේ ප්‍රඥාවනේ අල්ලගන්න ඕනේ අපිට ප්‍රඥා 1යි හරිනේ එතකොට මෙන්න මෙතන සබ්බචිත්ත සාධාරණ ඇතුලේ හත හතුලේ තමයි ඒකාග්‍රතාව කියලා කියන්නේ නැත්නම් සමාධි ඒකාග්‍රතාව කියලා කියන්නේ ඒකාග්‍රතා චෛතසිකයේ තිබුණේ මෙන්න මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හත ඇතුලේ තමයි තියෙන්නේ ඒකාග්‍රතා චෛතසිකේ. මෙන්න මෙතන සෝබන චෛතසික 25 සෝබන සාධාරණ 19 අසාධාරණ 6 අසාධාරණ 6න් අන්තිම එක තමයි අපි කියන්නේ ප්‍රඥා කියලා. එතකොට මේ විදර්ශනා කර්මස්ථානයේදී අපි මේ දෙකම වඩනෝ. ඒකාග්‍රතාවයත් වඩනෝ. ප්‍රඥාවත් වඩනෝ. දැන් එතකොට समत कर्मस्थाने वडाने मुखद एकाग्रताव एकाग्रताव तमाय प्रधानम वडीम समत भावना विधि हब ईट समगामे यम मट्टम कर प्रज्ञावत वेडेन यम मट्टम कर सामान्य पृथज्ञान भावना नुकर्ण के निकुट वडा प्रज्ञाव वेडेन मे समेट समगामी वो प्रज्ञाव यम भवन कट वेडेन हब एक मेक अभिभुवायानी ने එතකොට මෙතෙන්දි වෙන්නේ ඒකාග්‍රතාවත් වැඩෙනවා ප්‍රඥාවත් වැඩෙනවා එතකොට මේක තමයි මේකේ ප්‍රධාන අවිභවයන ප්‍රඥාව හරි නේද ඒක නාම රූප දැකීමෙන් තමයි හරියට සත්‍ය අවබෝධ කරගෙන ප්‍රඥාව වැඩෙන්නේ හරි නේද හරි නේද එතකොට ඔන්න කර්මස්ථාන දෙක අපිට වැටහුණා එතකොට
අපිට ඒක තේරුම් ගත්තා. එතකොට ඒකෙදී චමස කර්මස්ථානයේදී මේ මේ විදර්ශනා කර්මස්ථානයේදී අපි කරන්නේ මූලික ප්‍රඥාව වර්ධනය කිරීම. නැත්නම් ඒ චෛතසික වැඩි වීම. චෛතසිකයේ වැඩි වීම අන්නේ සම මේ ඒකාග්‍රතා චෛතසිකත් සමගම. ඉතින් එතකොට ඒකට යෑමේදී අපිට මුලින් ඕනනම් පුළුවන් සමදේට සමත භාවනාව කරලා යම් පමණකට සමාධිය වඩාගෙන අපිට පුළුවන් විදර්ශනාවට හැරෙන්න. එතකොට මේ විදර්ශනාවට හැරෙන ස්ථාන තුනක් තියෙනවා. අපිට පුළුවන් භාවනා තුනක් තිබුණනේ. මොකද භාවනා තුන? පරිකර්ම උපචාර අර්පණ. පරිකර්ම උපචාර අර්පණ. එතකොට පරි අපි භාවනාව වඩලා උපචාර මට්ටමේදී පරිකර්ම නෙවෙයි උපචාර මට්ටමේදී හැරෙන්න පුළුවන් විදර්ශනාවට. ධාන එන්න කලින් ධාන වඩන්න නැත්නම් අර්පණා මට්ටමට එන්න කලින් අර්පණා කියන්නේ ධානනේ. ඒ නැත්තම් අපිට ධාන වඩාගෙන හතරවෙනි රූපාවචර ධානය දක්වා වඩලා හතරවෙනි රූපාවචර ධානයෙන් හැරෙන්න පුළුවන් විදර්ශනාවට. එහෙම නැත්නම් අරූපාවචර ධානත් වඩාගෙන අරූපාවචර ධාන වඩාගෙන ඊට පස්සේ හැරෙන්න පුළුවන් විදර්ශනාවට. ওই අවස්ථා තුනෙන් අපිට ద్వාර තුනෙන් අපිට හැරෙන්න පුළුවන් විදර්ශනාවට. හරිද? ඉතින් අපේ අරමුණ අපිට එතකොට අපිට ධාන වඩා ගැනීම නෙවෙයි විදර්ශනාවට හැරීමනේ. කෙනෙකුට ඕනනම් පුළුවන් ධාන වඩා ගන්න. එතකොට අපිට එහෙමනම් තේරෙනවා නේද අපිට සමත භාවනාව කරලා අපිට උපචාර මට්ටමට දියුණු කරලා, ඒ කියන්නේ ධාන වලට කලින් උපචාර මට්ටමට දියුණු කරලා අපිට විදර්ශනාවට හැරෙන්න පුළුවන්. හරිනේ. මොන දැන් අපි පාරත් හොයාගත්තා. එතකොට ඊට කලින් අපිට විසුද්ධි හතක් තියෙනවා. ඒ විසුද්ධි හත තමයි අපි ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විසුද්ධිය, කාංකා විතරණ විදුත් විසුද්ධිය, මාර්ගා මාර්ග ඥාන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. දැන් මේකේ නම් වලින් අපිට පොඩ්ඩක් තේරුම් ගත්තොත් අපි ගියසදී සාකච්ඡා කරා පොඩ්ඩක් මතක් කරගෙන ශීල විසුද්ධිය කියලා කියන්නේ මේ විදර්ශනාව කරන්න ශීලය ශුද්ධ කරගන්න ඕන. විතාපි පිරිසුදු කරගන්න ඕන. අන්න ඒක තමයි විසුද්ධිය කියලා කිව්වේ. එතකොට ඒකෙදී අපි කිව්වා අපි ශීල විසුද්ධියදී අපි කිව්වා ගිහියෙකුට නම් පංචශීලය. ගිහියෙකුට නම් පංචශීලය. පැවිද්දෙකුට නම් මේ මොකද්ද මේ චතුපාරිශුද්ධ ශීලය. ඒක තමයි හතරක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සංනිස්සෘත ශීලය. ඒතර මේව ගැනත් අපි ටිකක් ගැඹුරට සාකච්ඡා කළ යුතුයි. දැන් මේ අවස්ථාවේ යන්නේ නැහැ. මොකද පාඩම අපිට මාර්ගය වෙන පැත්තකට යනවා. අපි ඉදිරියේදී ඒ ගැන තව ගැඹුරින් සාකච්ඡා කරන්න අපිට මුණ ගැහෙනවා ඉස්සරහට. ඒ තැනදී අපි සාකච්ඡා කරමු. දැන් ගැඹුරු සාකච්ඡාවට අපි යන්නේ නැහැ ඒක. එතකොට අපි මතක තියාගනිමු. දැන් අපි ගිහියෝ නිසා අපි දන්නවා පන්සිල් පිළිබඳව අපිට අවබෝධය තියෙනවා. එතකොට අපි පන්සිලේනේ අපි පන්සිල්නේ අපිට අපේට මේ වෙලාවේ දැනගන්න ඕන කාරණා. අපි ගිහි මේ පැවිදි සීලය ගැන දැනගන්න ඕන. නමුත් මේ වෙලාව අපිට අවශ්‍ය වෙන්නේ අපේ අරමුණු කරා ගිහි සීලය. එතකොට පංච සීලය. අපි ඒක දන්නවා. යම් මට්ටමකට අපි දන්නවා. ඒක එක්ස අපි එතනින් නවතිනවා. ඊළඟට දෘෂ්ටි චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියලා කිව්වේ සිත කිලිටි කරන. ඇත්තටම චිත්ත විසුද්ධිය කියලා කිව්වේ මෙතන නීවරණ ටිකක් තියෙනවනේ. අපිට මේ කෙලෙස් නිතර ඇති වෙලා ඇති වෙන කෙලෙස් ටිකක් තියෙනවා. අන්නේ නීවරණ වලින් ශුද්ධ කර ගැනීම තමයි සිත ඒ නීවරණ වලින් ශුද්ධ කර ගැනීම. දැන් නීවරණ ඉවත් කර ගැනීම තමයි මෙතන කිව්වේ චිත්ත විසුද්ධිය කියලා. සිත කිලිටි කරන කාමච්ඡන්දාදී නීවරණයන්ට සිතට ඇතුළු වන්නට නොදී එය භාවනාරම්මනේහි පවත්වන බලවත් සමාධිය චිත්ත විසුද්ධිය. බලවත් සමාධිය ඇති කරලා ඒ නීවරණ වලට ඇති නොවීමට නොවීම තමයි චිත්ත විසුද්ධිය කියලා කිව්වේ. එතකොට දැන් සීල විසුද්ධිය පැහැදිලි නේද? සීල විසුද්ධිය පැහැදිලි පංසීල්.
පන්සිල් අපිට තියෙනවා එතන ආරක්ෂා කරන්න ශිල්පද පහක් අන්නේ ශිල්පද පහ ආරක්ෂා කර ගැනීම තමයි ගිහියන්ට තියෙන ශීල විසුද්ධිය හරිනේ එතකොට චිත්ත විසුද්ධිය කියලා කිව්වේ සිතට අර නීවරණ පංච නීවරණ ඇතුල් වීමට ඉඩකඩ නොදීම එතකොට ඒක නොවෙන්නේ කොතෙන්දද භාවනාවේ කොතෙන්දද උපචාරයේදීනේ පරිකර්ම පරිකර්මයේ දෙනවා උපචාරයේදී මොකද වෙන්නේ අපි අරමුණේ අර උපචාරයේදී මොකද වෙන්නේ උපචාරයේදී මොකද නිමිත්ත අපි ගිය පාර සාකච්ඡා කරා ඔව් දැන් පරිකර්ම භාවනාවේදී නිමිති මොනවද නිමිත්ත මොකද්ද අපි ගන්නා වූ අරමුණ මොකද්ද පරිකර්ම නිමිත්ත නේද පරිකර්ම නිමිත්ත ඒක හිතට පෙනෙන එක ඒක හිතට පෙනෙන එක උග්ඝහ නිමිත්ත එතකොට පරිකර්ම නිමිත්තයි උග්ඝහ නිමිත්තයි දෙකම අයිති වෙන්නේ මොක මොන භාවනාවටද පරිකර්ම භාවනාවට පරිකර්ම භාවනාවට මේ දෙකම අපි කිව්වනේ අපි ගිය ඉරිදා සාකච්ඡා කරේ ඔකනේ ගිය ඉරිදා සාකච්ඡා කරා අපි එක ටිකක් මට ගියේ ඉරිදා වගේ අපි ප්‍රායෝගික පන්තියේදී සාකච්ඡා කරා ඒක අපි බලමු දැන් ඒකත් අයිත් මතක් කරගනිමු එතකොට මොකද්ද භාවනා තුන තමයි පරිකර්ම පරිකර්ම උපචාර අර්පණ අර්පණ භාවනා තුන එතකොට මේ භාවනා තුනේ නිමිති තුනක් තියෙනවා නිමිති තුනක් තියෙනවා පරිකර්ම කියලා කිව්වේ අපි දැන් ආනාපාන අපි කසින භාවනාව මතක් කරගත්තොත් කසින භාවනාවේ නම් අපි මණ්ඩලය කසින මණ්ඩලය ඉදිරියේ තියාගෙන ඒ මණ්ඩලය ඉදිරියේ තියෙනකොට ඇහැට පේනුනේ ඒක ඒකට ඇහැට පේන එකක් තියෙනවා අන්නේ ඇහැට පේන එකට තමයි අපි පරිකර්ම නිමිත්ත කිව්වේ පරිකර්ම නිමිත්ත ඇහැ කසින මණ්ඩලය නෙමෙයි කසින මණ්ඩලය ඇහැට පේනෝනේ කසින මණ්ඩලය පැත්තක තිබුණායි කියලා ඒක වෙනවද මේ අපි අපිට පේන්නේ නැති කසින මණ්ඩලයක් තියෙනවා කොහේ හරි තියලා තියෙනවා අර පිටිපස්සෙන් තියුවා කියමු කසින මණ්ඩලය එතකොට ඒක ඒ කසින මණ්ඩලයටද අපි පරිකර්ම නිමිත්ත කියන්නේ නෑ 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 ඒක ඇහැට පේනෝනේ ඇහැට පේනකොට ඇහැට පේන එකක් තියෙනෝනේ ඉතින් පටලව ගන්න එපා කසින මණ්ඩලයට නේ පරිකර්ම නිමිත්ත කිව්වේ කසින මණ්ඩලය පරිකර්ම නිමිත්ත හදා ගන්න උපයා ගන්න නැත්නම් ඒක නිර්මාණය කර ගන්න තමයි අපි කසින මණ්ඩලය ඉස්සරහා තියන්නේ ඒ කසින මණ්ඩලය තිව්වට පස්සේ ඒකට ඒක ඇහැට පේනෝනේ අන්නේ පේන එක තමයි පරිකර්ම නිමිත්ත හරිද හරිද දැන් කසින් වන්නල පේන්නේ නැති තැනක පිටිපස්සේ තියෙද්දි ඒකද එතකොට ඒක තියද මේ පරිකර්ම නිමිත්ත නෑ ඒක එතකොට පරිකර්ම නිමිත්තනේ නෑ කසින මණ්ඩලයේ නෙමෙයි කරිමත් පරිකර්ම නිමිත්තේ කියන්නේ පරිකර්ම නිමිත්ත ඉස්සරහා තිව්වට පස්සේ ඒක ඇහැට පේන්න ගන්නෝනේ අන්නේ පේන එක තමයි පරිකර්ම නිමිත්ත හරිද ඇහැට පේන එක තමයි පරිකර්ම පේන කසින මණ්ඩලය ඇහැට පේන කසින මණ්ඩලය පරිකර්ම නිමිත්ත ඊට පස්සේ දැන් SP එවුවට පස්සේ අර කසින මණ්ඩලයේ හිතට පේනෝනේ ඒක මොකද්ද ඒක උග්ඝහ නිමිත්ත ඒක උග්ඝහ නිමිත්ත පැහැදිලිද දැන් හරියට මේක ඉගෙන ගන්න ඕනේ දැන් අපිට ඉස්සර ප්‍රායෝගික මේක මේ ප්‍රායෝගිකව කරන්න ඉගෙන ගන්න ඕනේ අපි කසින මණ්ඩලයට පස්සේ යන්නේ අපි මේ ආනාපාන සති හතේ යෙදෙන විදිය තේරුම් ගමු දැන් මේකෙන් අපිට හරියට අඳුරගෙන අපි ආනාපාන සතියේ තේරුම් ගනිමු හරි නේද එතකොට දැන් කසින මණ්ඩලයේ ඉස්සරහා තියෙනවා තියෙනකොට ඒක ඇහැට පේන එක මොකද්ද පරිකර්ම නිමිත්ත කසින මණ්ඩලය නෙමෙයි කසින මණ්ඩලය නෙමෙයි කසින මණ්ඩලය ඇහැට පේනෝනේ ඒ පේන මණ්ඩලය තමයි පේන ඇහැ අරගෙන ඒක දිහා බලාගෙන ඒකට පේන එක තමයි
පරිකාරම නිමිත්ත ඊට පස්සේ ඇහැ වහන වැහුවට පස්සේ දැන් ඇහැ හිතට පේනව නේද ඒක දැන් ඔන්න හිතට පේන ආකාශන මණ්ඩලය දැන් ඒක මොකද ඒක උග්ඝා නිමිත්ත අන්න ඒක උග්ඝාන එතකොට ඒ දෙකම මේ පරිකාරමට පරිකාරමේට නේද ඇයිති පරිකාරම භාවනා එතකොට එතකොට අපි දැන් ඇහැට හිතට පේන දැන් මොන භාවනාවද ඉන්නේ අපි පරිකර්ම භාවනාවේ ඉන්නේ පරිකර්ම භාවනාවේ ඉන්නේ හරි නේද එතකොට ඒක හැබැයි සෙල වෙනවා ඒක හරියට ස්ථිර නැහැ ඒක නැති වෙනව නැති වෙනව හරියට පැහැදිලි නැහැ ඒක පරිකර්ම උග්ඝහ නිමිත්ත හරියට පැහැදිලි නැහැ හැබැයි හිතට පේනවා හරිනේ එතකොට පරිකර්ම භාවනාවට තමයි අයිති පරිකර්ම නිමිත්තත් උග්ඝහ නිමිත්තත් හරිද හරි පැහැදිලි ඊට පස්සේ ඔන්න ඒක දියුණුනහම දියුණු වෙන මට්ටමේදී මොකද්ද වෙන්නේ අර කසින මණ්ඩලය හොඳට දීප්තිමත් නොසැලී පේනු අන්න ඒක මොකද්ද පටිභාග නිමිත් අන්න ඒක තමයි පටිභාග නිමිත් අර්පණා කියන්නේ මේ මේ උපචාර භාවනාව යෙදෙන්නේ අර පටිභාග නිමිත් පටන් ගත්ත තැනේ ඉඳලා අර්පණාව ප්‍රථම ධානය පටන් ගත්ත තැනක් තියෙනනේ අන්නේ දක්වා මොකද්ද උපචාර භාවනාව හරි නේද මේක පටිවාග නිමිද්ද ඉපදුණු තැනක් තියෙනනේ ඒ ඉපදුණු තැන ඉඳලා අර්පණාවේ ප්‍රථම ධානය ඉපදුණු තැන දක්වා තියෙන භාවනාව මොකද්ද උපචාර භාවනාව හරිනේ පැහැදිලි නේද ප්‍රශ්නයක් තියෙනවා අහන්න තේරෙන්නේ නැත්තම් මොකද මේක තේරුම් ගන්න එක හරි වටිනවා නැත්තම් අපි මුලා වෙනවා හරිනේ ඊට පස්සේ ප්‍රථම ඥානයේ එහා කියලා කියන්නේ ප්‍රථම ඥානය ද්විතිය ඥානය තෘතිය ඥානය චතුර්ථ ඥානය අර්පණා අර්පණා එතනින් එහාට අරූපාවචර ඥානත් අර්පණා හරිනේ එතකොට හරි ඔන්න ඒක තේරුම් ගන්න දැන් මේ මේ මොනවද කසින භාවනාව හැබැයි අපි මුලින්ම භාවනාව පටන් ගන්න මොකකින්ද ආනාපාන සතියින් අපි ඉරිදා සාකච්ඡාවේදී අපි කතා කරා ඒක අපි ඉරිදා හෙට අයිත් නැවත වතාවක් තවදුරටත් ඒක සාකච්ඡා කරනවා එතකොට එතකොට අපි ආනාපාන සතියේ භාවනාවේ සති භාවනාවේදී මේ පරිකර්ම නිමිත්ත පරිකර්ම නිමිත්ත කියලා කියන්නේ අපි හුස්ම රැල්ල පවත්ව ගන්නකොට නාසිකාග්‍රයේ නිකන් අපිට ටිකක් වෙලා පවත්නකොට නිකන් දුමක ස්වභාවයක් අපිට පේනවා නිකන් පැතුරුණු දුමක ස්වභාවයක් වගේ දුමක් වගේ එකක් පේනවා අන්න ඒක තමයි පරිකර්ම නිමිත්ත ඒක තමයි පරිකර්ම නිමිත්ත ඒ දුම ඊට වඩා දියුණු වෙලා පුළුන් ස්වභාවයේ සෙලවෙන අවස්ථාවක් එනවා සෙලවෙනවා හැබැයි අර දුමට වඩා ටිකක් තියුණුව පුළුන් ආකාරයක් පේන ගන්න ඒක නිශ්චල නැහැ චලනය වෙනවා ඒක මොකද්ද උග්ඝා නිමිත්ත එතකොට දැන් තාමත් ඉන්නේ මොන භාවනාවේද පරිකර්ම භාවනාවේ තාමත් ඉන්නේ පරිකර්පණයි තව දුරටත් සමාධිය දියුණු වෙනකොට ඔන්න පේනවා හොඳට නිශ්චල සුදු වර්ණය නිශ්චල දීප්තිමත් වර්ණයක් පේනවා ඒක මොකද්ද පටිභාග නිමිති දැන් කොහෙද ඉන්නේ අපි උපචාරේ දැන් උපචාරේ දැන් හරි නේද අපිට මේ මේ දෙක අඳුර ගන්න පුළුවන් නේ අපිට පරිකර්ම භාවනාවයි උපචාර භාවනාවයි වෙන් කළා අඳුර ගන්න පුළුවන් හරිනේ හරි එතකොට අපි දැන් ඔන්න ඒකත් ඉගෙන ගත්තා එතකොට දැන් ඔන චිත්ත විසුද්ධිය කියලා කිව්වේ මෙන්න මෙතන උපචාර භාවනාව ආරම්භ වුණාද අන්න එතනින් චිත්ත විසුද්ධිය ඇයි අර ඊටාම දීප්තිමත් අර කසි මේ මේ ආනාපාන සතිය කතා කරමු දීප්තිමත් ආලෝකය විහිදිලා ආලෝකයත් එක්ක මේ දීප්තිමත්ව අපිට පටිභාග නිමිත්ත පහළ වුණාද එතෙන්දී මේ පටිභාග නිමිත්ත දිහානේ අපි බලන් ඉන්නේ දැන් පටිභාග නිමිත්ත දිහා බලාගෙන ඉන්නකොට අපිට එන්න පුළුවන්ද කාමච්ඡන්ද ව්‍යාපාද නිවරණ එන්න පුළුවන්ද බෑ අන්න චිත්ත විසුද්ධි වුණා අන්න සිත පිරිසුදු වුණා අන්න ඒක තමයි චිත්ත විසුද්ධිය ඒක තමයි චිත්ත විසුද්ධිය දැන් තාම විදර්ශනාට ගියේ නැහැ දැන් ඊට කලින් මේ විසුද්ධි ටික කරගෙන යන්නේ මේ පංචසීල් සමාදන් වුණා ඊට පස්සේ
शिल्पी ऋषुदु करगत्ता ईट पस्से भावनावट गिहिल्ला अपि उपचारेट आवा उपचारेट आवा कियन्ने मोकद्द चित्त विशुद्धिय चित्त विशुद्धियै चित्त विशुद्धिय किव्वे निवरणेन्न बै निवरणेन निवरण अयिन् करा हरि अपि एतेंट एतेंट गान पहेदिली ने ප්‍රශ්නයක් තියෙනවා අහන්න පැහැදිලි නේ නේ ඉතින් අපි මේ ගී සතියේ කතා කර දෙක මේ කතා කරේ ප්‍රශ්නයක් තියෙනවද ඈ ආයිසරය ඔව් ඔව් දැන් අපි දන්නවා විදර්ශනා කර්මස්ථානයේ විසුද්ධි හතක් තියෙනවා අපි දන්නවා විසුද්ධි හතක් තියෙනවා මේ විසුද්ධි හත මේ කියන්නේ ශුද්ධ කරමින් තමයි අපිට යන්න වෙන්නේ හරිද अभी नम टिकेटिका इसल मतक्रिया शील विशुद्धि शील पिशुद्ध करगा चित्त विशुद्धि सित पिशुद्ध करगा दृष्टि विशुद्धि दृष्टि दृष्टि आगे दृष्टि तीर अट ये दृष्टि पिशुद्ध करगा अभी इसहार कथाकरण कांक्षा वितरण शकय कंका वितरण शकय कुमकय कुनाक समी धर्म शकय सके नति करता अन्न बै इसट विदर्शनावटे अन्न बै सके नति करोण मार्ग 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 अमार्ग मार्ग अमार्ग मार्ग क्यू निवेदि मार्गे अमार्ग क्यू निवेदि नोन मार्गे तो मार्गे सह अमार्गे वेकल अंदुरगन्न ज्ञाने पहालवे नोन देकतम मार्गे मेक निवेय मेक मेक मार्गे निवेय इधर अभी गमनाख्यानकोट අපිට වැටහෙන්න ඕනේ මේ මේ මාර්ගයෙන් ගියොත් අපිට ගමනාන්තයට යන්න පුළුවන් මේකම මේකෙන් යන්න බෑ. එතකොට යන්න බැරි පාරවල් ගැනත් අපිට අවබෝධය තියෙන්න ඕනේ නේද? මේක යන්නේ වෙන පැත් වෙන තැනකට මේක තමයි හරි මාර්ගය කියලා තියෙන්න ඕනේ. හරි මාර්ගය විතරක් දැනගත් ගන්න එක නෙවෙයි වෙන්න ඕන මේක වැරදි කියලා දැනගැනීමේ දැනගන්න ඕන නේද? මේක මේක මේ මාර්ගය වැරදි. ඒක වැරදි බවක් දැනගන්න ඕන. හරි මාර්ගය දැනගන්නත් ඕන මාර්ගය දැනගන්නත් ඕන හැබැයි වැරදි මාර්ගය දැනගන්නත් මේක වැරදි කියන එක දැනගන්නත් ඕන මේ දෙකම දැනගන්න ඕන එතකොට මාර්ගා මාර්ග ඥාන විසුද්ධිය කිව්වේ ඒක නිවැරදි මාර්ගය දැන ගැනීම ඊළඟට प्रतिपदा ज्ञान दर्शन विशुद्धि तो प्रतिपदा प्रतिपदा मुन निवेदि प्रतिपदा पिलीबंद ज्ञान दर्शन वेन विशुद्धिया निवेदि प्रतिपदा देना तोन अनेक हरियट निवेदि प्रतिपदा दाऊ ज्ञान दर्शन वेन देनगण्ना नून पालकोन अनेकतम प्रतिपदा ज्ञान दर्शन विशुद्धि किल कि इलाट ज्ञान दर्शन विशुद्धि प्रतिपदा वितरण ज्ञान दर्शन करगा मुखद ज्ञान निवेदि ज्ञान मुखद किला तेनगा तोन अभी दाने विनाट विनाद्याल एक ज्ञाने किला अंदर गता है तीनों ने परद वट गता है तो निवेदि ज्ञाने तेनगा तोन हर ने अन्नकोट ये विशुद्धि टीका करगा नी मार्ग अन्न वे अब इलाकेट अन्न वे गमनाट अन्न वे हरे नम बलिंग कद विनोन किल अंदर गतने अभी विस्र इत एक अभी मेवन दिखा साकाचाकर शील विशुद्धिय सह चित्त विशुद्धिय इतोट फलवेणी देख इसम शील विशुद्धिय लखियाने अट मे विदर्शन कर्मस्थाने वडन विदर्शन लागत्ता यथावबोधे निने यथावबोधे अवबोधे लागन शीले अवश्य शील पिशुद्ध कर गणीम अवश्य गिहे कुट तीन शीले तमाय पंचशीले पंचशीले अभी दाने अभी एक गमुट साकाचक्र उन्नी पंचशीले अभी दाण्डवाट ये पंचशीले आरक्षा कर गणीम तमाय शील विशुद्ध एक पहदीन एक साकाचक्र उन्नी इलंगट प्रश्न चित्त विशुद्धि ने ओ चित्त विशुद्ध किल क्यूवे සිත පිරිසුදු අපි අද පාඩමට යනවා අද තියෙන පාඩම 13 වෙනි පාඩම කියන්නේ 320 පිටුව 13 වෙනි පාඩම දෘෂ්ටි විසුද්ධිය නාම රූපයන් ඇති සැටියට දක්නා වූ ආත්ම දෘෂ්ටිය දුරු කරන්නා වූ ඥානය දෘෂ්ටි විසුද්ධියේ ලක්ෂණය රසය ප්‍රත්‍ය
ප්‍රත්‍යපස්ථානය පදට්ටානය පදස්ථානය එතකොට මේකෙදී අපිට මුලදී මුණ ගැහුණා මේ ලක්ෂණ රස පච්චුපට්ඨානය සහ පදට්ටානය කියලා ඒ පාලි වචන දෙක මේක සිංහලෙන් කියනවා ප්‍රත්‍යපස්ථානය සහ පදස්ථානය කියලා මේ සිංහලට හරවල තියෙන. එතකොට මතකද අපි සාකච්ඡා කරා කොහෙද අපිට ආවේ මේවා අපිට අපි භාවනා අර අරමුණු අපිට මතකයි ඕ අපිට මුණ ගැහුණානේ මේ මේ ධාතු මනසිකාරයේදී නෙමෙයි ඕ පට මේ මොනවද පටික්කුල මානසිකාරයේදී ආව නේද පටි කොමාරි අපි මේ පරමාර්ථ ධර්ම ගැන පරමාර්ථ ධර්ම ගැන ලක්ෂණ හතරක් විදියට නැත්නම් ඒකේ ගුණයන් හතරක් විදියට අපි ඉගෙන ගන්න ඕන ඒ ගුණයන් හතර තමයි මේ ලක්ෂණය රසය ප්‍රත්‍යපස්ථානය පදස්ථානය අපිට මුලදී අපි සමහර අවස්ථාවලදී අපි සමහර කාරණා ගැන මේ විදිහට සාකච්ඡා කරා. ඉතින් දැන් අපි මේ ටික හරියටම බලමු මේ මොනවද කියලා. දැන් ඒක පැහැදිලි කරලා තියෙනවා මොකද්ද මේ ලක්ෂණය? ලක්ෂණය යනු ඒ පරමාර්ථ ධර්මයාගේ ස්වභාවය. පරමාර්ථ ධර්මයාගේ ශරීරයත් ඒ ලක්ෂණමය. ලක්ෂණයමය. එතකොට දැන් ඒ පරමාර්ථ ධර්මවල ලක්ෂණයක් තියෙනවා. අන්නේ ඒක ස්වභාවයක් තියෙනවා අන්නේ ස්වභාවය තමයි ලක්ෂණය කියලා කිව්වේ අපි බලමු දැන් ඉස්සරහට තව එක උපමාවක් දීලා තියෙනවා ලක්ෂණය කියලා කියන්නේ ස්වභාවය ඒ පරමාර්ථ ධර්මයේ ස්වභාවය තමයි ලක්ෂණය කියලා කිව්වේ එක් එක් පරමාර්ථ ධර්මයකට ඒයින් සිදු කරන කෘත්‍යයක් දැත්තේය එසේම ඒ කෘත්‍යය සිදු කළ හැකි ශක්තියක්ද පරමාර්ථ ධර්මයන්ට ඇත්තේය ඒ ශක්තියට සම්පත්තියයිද කියනු ලැබේ රසයයි කියන්නේ ඒ කෘත්‍ය සම්පatti දෙකටය එතකොට පරමාර්ථ ධර්මයන්ට තියෙනවා ඒ පරමාර්ථ ධර්මයෙන් සිදු කරන කෘත්‍යයක් තියෙනවා වැඩක් තියෙනවා නේද කෘත්‍යයක් තියෙනනේ දැන් සිතෙන් කරන වැඩක් තියෙනවා අරමුණු ගැනීම ඊට පස්සේ චෛතසික අපි 52ක් කිව්වා ඒ හැම චෛතසිකෙටම වෙන වෙනම කෘත්‍ය තිබුණා නේද අපි කතා කරානි කලින් ඉගෙන ගත්තා වෙන වෙනම කෘත්‍ය තිබුණා ඒ වගේ නාම රූප ධර්ම සියල්ලටම තියෙනවා ඒවට කෘත්‍යයක් පරමාර්ථ ධර්ම සියල්ලට කෘත්‍යයන් තියෙනවා අන්නේ කෘත්‍යයත් සහ ඒකට ඒ කෘත්‍යයත් තමයි ඒ පරමාර්ථ ධර්මයට ගැබ්වෙච්ච ශක්තියක් තියෙනවා ඒකට කියනවා සම්පත්තිය කියලා අන්නේ පරමාර්ථ ධර්මයන්ට තියෙන වැඩ සහ ඒකේ තියෙන ශක්තිය ඒ දෙකේ එකතුවට අපි කියනවා රසය කියලා රසය කියලා ඒ පරමාර්ථ ධර්මයේ කෘත්‍යයට සහ ඒකේ සම්පත්තිය නැත්නම් ශක්තියට ඒකේ ගැබ් වෙලා තියෙන ශක්තියට ඒ පරමාර්ථ ධර්මයට ගැබ් වෙලා තියෙන ශක්තියටයි ඒකේ කෘත්‍යයටයි මේ දෙකේ එකතුවට අපි කියනවා රසය කියලා. ඒතොර ලක්ෂණය කිව්වා ඒ පරමාර්ථ ධර්මයේ ස්වභාවයට ඊට පස්සේ රසය කිව්වා ඒ පරමාර්ථ ධර්මයේ කෘත්‍යයට සහ ඒ කියන්නේ ඒ කරන කෘත්‍යයක් තියෙන ඒ පරමාර්ථ ධර්මය ඒ කෘත්‍යයට සහ ඒකේ ශක්තියට නැත්තම් සම්පත්තියට ඒ ශක්තියට තමයි සම්පත්තිය කියලා කිව්වේ සම්පත්තිය හරි නේද? එතකොට ඒකට රසය කියලා කිව්වා. එතකොට ලක්ෂණය අපි දන්නවා රසය අපි දන්නවා. ඊළඟට පරමාර්ථ ධර්මයකින් සිදු කරන කෘත්‍ය නිසා ඇතිවන ඵලයක් දැත්තේය. ඒ ඵලයට ප්‍රත්‍යපස්ථානෙයි කියනු ලැබේ. තවද පරමාර්ථ ධර්ම විමසන යෝගාවචරයාගේ සිතට යම්කිසි ආකාරයකින් ඒ පරමාර්ථ ධර්ම වැටහෙන්නේය. ඒ වැටහෙන ආකාරයටද ප්‍රත්‍යපස්ථානෙයි කියනු ලැබේ. ඉතර පරමාර්ථ ධර්මයකින් සිදු කරන කෘත්‍ය නිසා ඇතිවන ඵලයක්ද ඇත්තේය. ඒ ඵලයට ප්‍රත්‍යපස්ථානෙයි කියනු ලැබේ. තවද පරමාර්ථ ධර්ම විමසන යෝගාවචරයාගේ සිතට යම්කිසි ආකාරයකින් ඒ පරමාර්ථ ධර්ම වැටහෙන්නේ ඒ වැටහෙන ආකාරයටද ප්‍රත්‍යපස්ථානෙයි කියනු ලැබේ. ඒ කියන්නේ දැන් ප්‍රත්‍යපස්ථානෙ දැන් පච්චුපට්ඨානෙ කියලා කියන මේක පාලි පච්චුපට්ඨානෙ.
සමහර පොත්වල පච්චුපට්ඨානය කියලා තියෙන්නේ. එතන ප්‍රත්‍යඋපස්ථානය ප්‍රත්‍ය උපස් ඒ කියන්නේ දැන් ඒකෙන් ලැබෙන ඇතිවන ඵලයක් යම් පරමාර්ථ ධර්මකින් සිදු කරන කෘත්‍යය. ඒ කියන්නේ දැන් ඒකේ ඒ පරමාර්ථ ධර්ම වලින් කරන කෘත්‍යයක් තියෙනෝනේ. ඒ කෘත්‍යයෙන් ලැබෙන ඵලයක් තියෙනෝනේ. අන්නේ ඵලයට තමයි කියන්නේ පච්චුපට්ඨානය කියලා. ඒ කෘත්‍යයෙන් ලැබෙන ඵලයට පච්චුපට්ඨානය කියලා කියනවා. නැත්නම් ප්‍රත්‍යඋපස්ථානය කියලා කියනවා. තවද පරමාර්ථ ධර්ම විමසන යෝගාවචරයාගේ සිතට යම්කිසි ආකාරයකින් ඒ පරමාර්ථ ධර්ම වැටහෙන්නේය. දැන් ඊට පස්සේ පරමාර්ථ ධර්මය විමසනෝ යෝගාවචරයා විසින්. නේද? යෝගාවචරයා ඒක විමසනෝ. ඒකනේ අපි විදර්ශනාව කියලා කිව්වේ. මේ පරමාර්ථ ධර්ම ගැඹුරින් විමසනෝ. නාම රූප විමසන එකනේ කරන්නේ. අපි විදර්ශනාවදී කරන්නේ ඒක. දැන් අපි සමාධිය දියුණු කරගෙන සමාධියෙන් විදර්ශනාවට හැරෙනවා. මේ නාම රූප ධර්ම වලින් තමයි මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ නාම රූප ධර්ම බෙද 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 විමසක විමස බලනවා. ඒක තමයි විදර්ශනාව කියලා කිව්වේ. අන්නේ විදර්ශනාවේදී මෙන්න මේවා අර ඒ යෝගාවචරයාගේ හිතට වැටහෙන ආකාරයක් තියෙනවා. අන්නේ වැටහෙන ආකාරය තමයි මෙතන පච්චුපස්ථානය කියලා කිව්වේ. ප්‍රත්‍යඋපස්ථානය නැත්නම් පච්චුපට්ඨානය. එතකොට අපිට කියන්න පුළුවන් ඒ පරමාර්ථ ධර්මයේ කෘත්‍යයෙන් කරන ඵලය හෝ යෝගාවචරයාගේ සිතට වැටහෙන ආකාරය අපි කිව්වා පච්චුපට්ඨානය කියලා නැත්නම් ප්‍රත්‍යඋපස්ථානය කියලා. හරිනේ? එතකොට අපි ලක්ෂණේ අඳුරගත්තා. ලක්ෂණේ කියලා කිව්වේ පරමාර්ථ ධර්මයේ ස්වභාවය. රසය කියලා කිව්වේ පරමාර්ථ ධර්මයේ කෘත්‍යය සහ ඒකේ සම්පත්තිය. එතකොට ප්‍රත්‍යඋපස්ථානය නැත්නම් පච්චුපට්ඨානය කියලා කිව්වේ එහි ඵලය සහ ඒක යෝගාවචරයාට වැටහෙන ආකාරය. දකින්නකොට දැන් ඒ විමසනකොට ඒ පරමාර්ථ ධර්මයේ විමසනකොට යෝගාවචරයාට වැටහෙන ආකාරය තමයි මේ ප්‍රත්‍යඋපස්ථානය කියලා කිව්වේ. නැත්නම් පච්චුපට්ඨානය කියලා කිව්වේ. ඊළඟට ඒ පරමාර්ථ ධර්මයේ ඇතිවීමේ ප්‍රධාන වූද ප්‍රකට වූද හේතුවට පදස්ථානෙයි කියනු ලැබේ. එතකොට ඒ පරමාර්ථ ධර්ම ඇතිවීමේ ප්‍රධාන වූද ප්‍රකට වූද හේතුවට. එතකොට ඒක ඇති වෙන්න හේතුවක් තිබුණනේ. නේද? දැන් මේකෙන් ඵලයක් මේ පරමාර්ථ ධර්මයෙන් ඵලයක් එනවා. ඒ වගේම මේ පරමාර්ථ ධර්මය ඇති වෙන්න හේතුවක් තිබුණනේ ඊට කලින්. ඒ කලින් හේතුවකිනේ මේක ඇති වුනේ. නේද? එතකොට හැම පරමාර්ථ ධර්මයකට හේතු තියෙනවද? හැම පරමාර්ථ ධර්මයකටම හේතුවක් තියෙනවද? මොකටද නැත්තේ? නිවනට නෑ, නිබ්බාණයට නෑ. ඔව්. ඔබ බොහොම දියුණුවයි. ඔව්. එතකොට අපි හොඳ තීරුම් ගන්න ඕනන්නේ ඒකයි. හොඳ අවබෝධයක් තියෙනකොටයි ටක් ගාලා ඔක වැටහෙන්නේ. හරි නේද? පරමාර්ථ ධර්ම කීයද? හතරයි. හතර තමයි චිත්ත චෛතසික රූප නිබ්බාණ. එතන නිබ්බාණයෙන් උතන්දී හේතුඵල ධර්මයට ආйти නැත්නම් හේතුවෙන් සකස් වුණු නැත්නම් හේතු මේ හේතුවකින් මේ ඉපදුණු ඒවා කීයක් තියෙනවද? තුනයි. ඒ තමයි චිත්ත චෛතසික රූප. නිබ්බාණය කියලා කියන්නේ නැත්නම් නිර්වාණය කියලා කියන්නේ අසංකත. අපි ඒ නිසාම එකට කියනවා අසංකත ධර්මය කියලා. සංකත අසංකත. දැන් අර ටිකට අපි අර තුනට අපි කිව්වා සංකතයි කියලා. හේතුවෙන් සකස් වුණු. හේතුවෙන් සකස් නොවුණු එක තමයි අසංකත. ඒක තමයි නිබ්බාණ. ඒතකොට හැම පරමාර්ථ ධර්මයකටම හේතුවක් නැහැ. හැබැයි මේ කියන ලක්ෂණ තුන අයිති වෙන්නේ මේ ලක්ෂණ ටික මේ කියන දැන් ලක්ෂණ රස පත්‍යපට්ඨානේ පදස්ථානය කියලා අපි විස්තර කරන්නේ එතෙන්දී. එතෙන්දී පදස්ථානය කියලා කිව්වේ හේතුව. ඒ කියන්නේ ඒක ඉපදු ඒකට බල ඒක ඉපදීම සඳහා හේතුණු දේත තමයි පදස්ථානය කියලා කිව්වේ. ඊට අමතරව ඒකට සමීප හේතුව කියලා කියන්නත් පුළුවන්. සමීප දැන් හේතුන් ගත්තාම ඉඩට උඩට ගියොත් හේතු ගොඩාක් තියෙනවනේ නේද? දැන් හේතු විදියට අපිට පෙන්වන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ඒකෙදිත් අපි ගන්නෙ මොකද්ද? සමීපම හේතුව. සමීපම හේතුව තමයි පදස්ථානය කියලා කිව්වේ. සමීප හේතුව තමයි ඒ විමසන අපි යෝගාවචරයා විසින් විමසන පරමාර්ථ ධර්මය උපදින්න සමීපම හේතුව තමයි පදස්ථානය කියලා කිව්වේ. හරිනේ?
එතකොට සමීප හේතු වෙයි කියනු ලැබේ මේ කරුණු සතරින් ලක්ෂණය ගින්නේ ඔන්න දැන් උපමාවක් කියන මේකට දැන් ඔන්න තේරුම් ගන්න අපිට මේක මේ කරුණු සතරින් ලක්ෂණය ගින්නේ උෂ්ණ ස්වභාවයෙන් දත යුතුය ඔන්න දැන් ගින්න උපමා කරලා මෙන්න මේ කාරණා හතර අපිට පැහැදිලි කරනවා මේ කරුණු සතරින් ලක්ෂණය ගින්නේ උෂ්ණ ස්වභාවයෙන් දත යුතුය දැන් ගින්නේ ස්වභාවය උෂ්ණයනේ නේ රස්නේනේ ඒ කිය අර මූලික ගුණාංගයේ රස්නේ රස්නේ ගතියනේ ඒකේ ගුණාංගයේ විදිහට අපි අඳුරගන්නේ එතකොට ඒකේ මූලික ලක්ෂණය වෙන්නේ උෂ්ණ ස්වභාවය රසය ගින්නේ දිලිසෙන ස්වභාවය ඒකේ රසය ගින්නේ දිලිසෙන ස්වභාවය මෙන් දත යුතුය ප්‍රතිපස්ථානයේ ගින්නේ දුම ඇතිකරන ස්වභාවය මෙන් දත යුතුය ඒකේ මේ කෘත්‍යයෙන් උපද්දන්නේ මොකද්ද ගින්නෙන් උපද්දන්නේ දේ මොකද්ද දුම ගින්නෙන් උපද්දනවා දුම එතකොට ප්‍රතිපස්ථානය නැත්නම් පච්චුපට්ඨානය දුම ඇතිකරන ස්වභාවය ඊළඟට පදස්ථානය ගින්න ඇතිකරන දරමෙන් දත යුතුය දැන් ගින්න ඇති උනේ මොකකින්ද දරෙන් සමීපම හේතුව මොකද්ද දර දර තමයි සමීපම හේතුව නේද තව හේතු උනා දැන් ගින්න ඒතෙන්ට ගෙනාව ගින්න ගහපු එකනා ඒ ඔක්කොමත් හේතු උනා නැත්නම් දරෙන් විතරක් නිකම්ම ගින්න උපදිනවද නෑනේ නමුත් සමීපම හේතුව දර එතකොට පදස්ථානය දර එතකොට ලක්ෂණයේ උෂ්ණ ස්වභාවය රසය දිලිසෙන ස්වභාවය පච්චුපස්ථානය දුම ඇති කරන ස්වභාවය පදස්ථානය දර හරිද එතකොට ආයි ලක්ෂණ කියලා කිව්වේ ස්වභාවය රසය කියලා කිව්වේ කෘත්‍ය සහ සම්පත්තිය කෘත්‍ය සහ සම්පත්තිය රසය කියලා කිව්වේ ප්‍රත්‍යපස්ථානය කියලා කිව්වේ ඒකේ ඕ වැටහෙන ස්වභාවය නැත්නම් ඵලය ඵලය හෝ වැටහෙන ස්වභාවය යෝගාවචරයට ඒක තමයි දුම ඇති කරන ස්වභාවය ඊළාට පදස්ථානය කියලා කිව්වේ ඒක හේතුව ඇති වූ හේතුව ආසන්නම හේතුව නැත්නම් සමීපම හේතුව තමයි දර හරිද එතන ලක්ෂණ හතර අපි ගණන් ගත්තා රසය දිලිසෙන ස්වභාවය හෝ පැසවන ස්වභාවය ගින්නේ ප්‍රත්‍යපස්ථානයේ දුම් දැමීමය පදස්ථානයේ දරය එතකොට ගින්නේ ලක්ෂණය උෂ්ණ ස්වභාවය රසය දිලිසෙන ස්වභාවය හෝ පැසවන ස්වභාවය ගින්නේ ප්‍රත්‍යපස්ථානයේ දුම් දැමීමය පදස්ථානයේ දරය ලක්ෂණාදී කරුණු සතරින් ප්‍රධාන කාරණයේ ලක්ෂණය දැන් මේ කාරණේ ප්‍රධාන ලක්ෂණය මොකද ප්‍රධාන කාරණයේ ලක්ෂණය ප්‍රධාන කාරණේ ලක්ෂණය. ඒ දැනගත්තාම ඒ පරමාර්ථ ධර්මය දැනගත්තා වන්නේය. ඒතොර ලක්ෂණය දැනගත්තාම අපි ඒ පරමාර්ථය ගැන පරමාර්ථ ධර්මය ගැන දැනගත්තා වෙනවා. රසය ප්‍රත්‍යස්ථානයේ පදස්ථානයෙන්ද දැනගත්තාම ඒ පරමාර්ථ ධර්මය ඊට හොඳින් දැනගත්තා වන්නේ. ඉබෙවින් අටුවාවල පරමාර්ථ ධර්ම හැඳින්වීමේදී සෑම සංස්කාරයකම ලක්ෂණාදී කරුණු සතර දක්වා ඇත. එතකොට දැන් මේ පරමාර්ථ ධර්ම ගැන හොඳින් දැන ඇත්තටම යම් මට්ටමකට දැනගත් ලක්ෂණ දැනගත්ත කියන්නේ යම් මට්ටමකට අපි දැනගත්තා. හැබැයි ඊතුරු තුනක් දැනගත්ත කියන්නේ ඊට හොඳින් දැනගත්තා. එතකොට හැම සංස්කාරයකම මෙන්න මේ ලක්ෂණ හතර අටුවාවල විශේෂයෙන් අටුවාවල විස්තර කරනකොට මේ හැම සංස්කාරයකම මෙන්න මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන සහ පදට්ඨාන කියන ලක්ෂණ හතර අනුව විස්තර කරලා තියෙනවා හරි එතකොට අපිට ඔන්න දැන් අපිට පොත් කියවනකොට දැන් අටුවාව හැම කියවනකොට ඔන්න ඔය කාරණා හතර තේරුම් ගත්ත එක හරි වටිනවා අපිට තේරුම් ගන්න. ඒ කියන්නේ ඒ පරමාර්ථ ධර්මය ගැඹුරින් වටහා ගන්න තමයි හැම ආකාරයකින්ම මෙන්න මේ ලක්ෂණ රස පච්චුපාණ්ඨාන පදට්ටාන විදියට මේක පැහැදිලි කරලා තියෙන්නේ. විසුද්ධි සත අතුරෙන් සීල චිත්ත විසුද්ධි දෙක විදර්ශනාවේ භූමිය. මොන දැන් ආයෙත් කියනවා තවත් පැහැදිලි කරලා දැන් චිත්ත විසුද්ධි දෙක කියන්නේ පළවෙනි විසුද්ධි දෙක විදර්ශනා භාවයේ භාවනාවේ භූමිය ඒක මත පිහිටලා තමයි ඔන්න භාවනාව කරන්නේ නේද භූමියක් ඕනේ පිහිටන්න අපිට පිහිටන්න භූමිය තමයි සීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය
दृष्टि विशुद्धादि विशुद्धि पस विदर्शनावे शरीरे अन्यतन भूमि हदला भूमि शरीर तेन इतरु पहातमाय शरीर विदर्शनावे शरीर मूल विशुद्धि देख अतिकरगत योगावचरया विसिन इन पशु दृष्टि विशुद्धि अतिकर गनीम संदहा नाम रूपयान हदिन गनीमट उत्साह अन्यतनिहाट तमें अभी नाम रूपयान अंदुरगा शील विशुद्धियाय चित्त विशुद्धियाय इति करगिन इतनी निहाट तमाय अपि नाम रूप हंदुरगान्ने एकलयुत्तेद भावनाविन्मय समत यानिकयान विसिन तमा लबागिन सिटिन ध्याने मूल करगिन नाम रूप पिरिसिंद गनीम आरंभ कलयुतुय विदर्शना यानिकया विसिन केसादी कोट्टाशयान मूल करगिन पलुमेन रूप कोट्टाशय सोयागिन पशु नाम कोट्टाशे सोयागत युत मुखद इस्तेल मे रूप कोट्टाशे होयागण दियनो समतयानिकया विचिन तमा लबासीट ध्याने दें समतयानिकया ध्यान लबागनी लबागिन ध्यान मूल करगिन नाम रूप पिरीसिद गनीम आरंभ कर युत ध्यान तुलिंग नाम रूप पिरीसिद दकीम आरंभ करो विदर्शना यानिकया विसिन केसादी कोट्टाशय मूलकरगिन पलुमेन रूप कोट्टाशय सोयागिन पशुव नाम कोट्टाशय सोयागत युतु ऐ रूप कोट्टाशय कलिंगन्ने एक ओलारिकायने एक लोकुइने रूप कोट्टाशय लोकुइने द परमार्थ धर्म विदिर गत्ताम रूप कोट्टस लोकु ओलारिकाय नामय सियुम नेद एक लोकोय आयु काले चित्तक्षण दाहताख्यानोनी मेक चित्तक्षण एकाय अरक दाहताय इतकोट लोकुवेक दकीन इसल लेसी ने सीव मेक दकीन वा लोकुवेक ने इसल पे अभी एक निशातमय रूपगा इसल रूप अरगिन इट पास केशादी कोट्टाश अरगिन अभी उन्न पटांगा इसल नाम रूप पिरिसिद दनगनीमद एतम योगावचरयान संक्षेप क्रमेंद एतम योगावचरयान विस्तार क्रमेंद करनु लभे केनेक संक्षेप क्रमें केनेक विस्तार क्रमें करन्न पुलुवन संक्षेपेन करन योगावचरया ममय सत्वयाय पुद्गलयाय किया सलकन आध्यात्मिक धर्म समूहय विमसा नमिन लक्षण इति धर्म समूहय देक मे धर्म समूहय नामय किया सितिन वेन्कर गानी रूपण लक्षण आदि धर्म समूह देख मे धर्म समूह रूपे किया सितिन वेन्कर गानी नामय नामय मिस रूपे नुवे याद रूपयात रूपे मिस नामय नुवे याद नामय नामय मिस सत्येक नुवे मम नुवे याद रूपयात रूपे मिस सत्येक नुवे मम नुवे याद मे सत्पुद्गल नुवन नाम रूप देकोट्टाशे हर पिन पाउकर्ण सपदुक्विंदन मम कियाद मनुष्येक्य देवीयेक्य कियाद अन किसीवेक मे नाम रूप समूह अतर नतय कियाद देनगनी मिसे नाम रूप देख मेनवीन देनगनीम संक्षेपे नाम रूप विशेष गनीम हाँ पहदरी ने दैंग उन्न बालन मुखद करान्य दैंग उन्न अपनी नाम रूप बलान हा दें दैंग उन्न भूमिय सकस कर गत्ता मुखद भूमिय मुखद भूमिय शील विशुद्धियाय चित्त विशुद्धियाय दें शील विशुद्धियाय चित्त विशुद्धियाय भूमिय सकस्कर गेन दें उन्हें शरीर सकस्कर गान हदानी दें एक पलवनी दृष्टि विशुद्धिय दें दृष्टि विशुद्धि दें उतनी हाट दें आप मुकाद बखरान हदानी दें उन्हें नाम रूप फिर सीधे देने गान हदानी एक आप इसल मान रूप गान रूप रूप अरगिन रूप वेंकर बलनवा मे रूप इतोट रूप इतो मुलिंग अभी वेंकर नाम रूप गिना देखो शक्ति बाब अभी देनगा देनगिन इट पास इतोट रूपन लक्षण यदि धर्म समूह अभी बलनीर एक रूप गिला दुर्गा रूपन लक्षण नति धर्म को अभी नाम गिला देनगा रूपन की लगी मुका शीतोष्णादी ताओ तत्ते विनस्वेन धर्मकोटस्मनोद रूप एवं तमय रूप इतोट हिम रूप शीतोष्णादी तत्ते विनस् नुवन धर्मकोटस् नाम
නාම. එහෙම කියලා නාම රූප අපි දෙකොටස වෙන් කර ගන්නවා. හිතින් වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඊට පස්සේ නාමේ නාමේම කියලා ගන්නවා. නාමය කියන්නේ නාමය. රූපය කියන්නේ ඒක රූපය නෙමෙයි කියලා අඳුර ගන්නවා. නාමය කියන්නේ නාමය ඒක රූපය නෙමෙයි. දැන් දෙක දෙකක් කියලා අඳුර ගන්න පුළුවන් නේද? නාමය රූපය කියන්නේ රූපය නාමය කියන්නේ නාමය ඒක රූපය නෙමෙයි. රූපය කියන්නේ රූපය ඒක නාමය නෙමෙයි කියලා අඳුර ගන්නවා. එතකොට නාමය 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 කියන්නේ නාමය මේ මිසක් ඒක සත්වයක් වෙනවද? නැහැ. නාමය කියන්නේ නාමය. ඒක සත්වයක්ද? නාමය කියන්නේ නාමයක රූපයද? නැහැ. දැන් රූපය කියන්නේ රූපයක නාමයද? නැහැ. එතකොට නාම රූප කියලා දෙකක් තියෙනව නේද? එතකොට නාමය කියන්නේ සත්වයක්ද? නැහැ. නැහැ නේ. ඇයි සත්වය හදන්නේ දැන් රූපයත් අයිති වෙනෝනේ. දැන් අපි ඉස්සෙල්ල දැක්කා අපි ඉස්සෙල්ල කිව්වා නාමය කියන්නේ වෙනම එකක් නේද? රූපය කියන්නේ වෙනම එකක්. නාමය කියන්නේ නාමය රූපය කියන්නේ රූපය ඒ වගේ දෙකක් තියෙනවා එහෙමද? එහෙම දෙකක් තියෙනවා. හරිද? නා ඊට පස්සේ නාමය ගත්තත් ආයෙත් වර්ග දෙකක් තියෙනවා. චිත්තචෛතසික කියලා. හරිද? එතකොට එතකොට එහෙමනම් නාමය සත්වයක් වෙනවද? නැහැ නේ. ඒක කොහොමවත් වෙන්න බෑනේ. නාමය රූපය වෙන්නේ නැත්තම් නාමය සත්වයක් වෙනවද? නැහැ නේ. වෙන්නේ නැහැ නේද? වෙන්න විදියක් නැහැ නේ. ඉතින් නාමය නාමය රූපය වෙන්නේ නැත්තම් නාමය සත් වෙන්න ඉන්න කොහොමවත් බෑනේ. ඒතර නාමය මම වෙන්න පුළුවන්ද? ඒත් බෑ. ඒතර නාමය පුද්ගලයෙක් වෙන්න පුළුවන්ද? ඒත් බෑනේ. ඒත් බෑ. ඉතින් ඒ වගේම අනිත් පැත්තට. ඉතින් රූපය රූපේ නාමය වෙනවද? නැහැ. රූපේ කියන්නේ වෙනම එකක්. නාමය නෙමෙයි. එතකොට එහෙමනම් කොහොමවත් බෑනේ රූපය සත්වයක් වෙන්න. රූපය සත්වයක් වෙනවද? නැහැ. ඒක වෙන්න බෑ කොහොමවත්. ඇයි? සත්‍ය හැදෙන්නේ නාම රූප දෙක එකතු වෙලානේ. නේද? නාම රූපය කියන්නේ දෙවර්ගයක් නම් එතකොට රූපය රූපය නාමය නෙමෙයි නම් රූපය කොහොමවත් සත්වයක් වෙන්නෙත් නැහනේ. සත්වයක් වෙන්නේ නැහැ. එතන රූපය මම වෙනවද? නෑ මම වෙන්නත් බෑ. රූපය පුද්ගලයක් වෙනවද? පුද්ගල වෙන්නත් බෑ. අන්න ඒක අපි භාවනා අරමුණෙන් දකිමු. හරිනේ? දැන් පැහැදිලි නේද? දැන් දෘෂ්ටිය නේද? දැන් අපේ දැන් තියෙනව නේද? දැන් අපිට මෙතෙන්ට එන්න දැන් අපිට පැහැදිලි නේ නේ. දැන් මේ පැහැදිලිකම අපි එකපාරට මේක තේරුම් මෙතෙන්ට විතර අර ටික අර මුල මේ පොතේ මුල ටික කරන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා අර ටික ඕනේ නැහැ. විදර්ශනා විතරයි අපිට ඕන කියලා මේ විදර්ශනා පාඩමෙන් පටන් ගත්ත නම් මේක වැටහෙයිද? අද වැටෙන මේ කාරණා ටික වැටහෙයිද අපිට? වැටෙන්නේ නැහැ. ඒතර අර මුලදී පැහැදිලිවම පරමාර්ථ ධර්ම ටික ඉගෙන ගත්ත නිසානේ අපිට මේක වැටහෙන්නේ දැන්. නේද? මේ પરමාර්ථ ටික අපි පැහැදිලිව ඉගෙන ගත්තා. අන්න ඒ ඉගෙන ගත්ත නිසා තමයි මේ දැන් අපිට මේක වැටහෙන්නේ දැන්. දැන් අපිට හොඳින් වැටහෙනවා නේද මේ දෙකක් කියලා? නාම රූප කියන්නේ දෙකක් බව දැන් හොඳින් වැටහෙනවා. ඒක එකක් නෙමෙයි. ඒතොර මම කියන්නේ මම කියලා පුද්ගලෙ නෑ කියන එකත් දැන් ඔන්න වැටහෙනවා. දැන් මේක ගැඹුරින් හිතට දාන්න තමයි මේ භාවනාව කරන්නේ. භාවනා අරමුණක් අරගෙන කරන්නේ. අපි මෙහෙම සාකච්ඡා කරාට මේක ගැඹුරින් වැටෙන්නේ නෑ. මේ සාකච්ඡා කරන වෙලාවේ අපේ හිතේ තියෙනවා දැන් පැහැදිලි. හැබැයි මෙතනින් මිදුන ගමන් අපි වෙන තැන වෙන දෙයක් කරනකොට මේකෙන් අපි මිදෙනවා. මේක අමතක වෙනවා. මේක ගැඹුරු වෙන්නේ නැහැ. ඒතර මේකේ අරමුණ තමයි හැම මොහොතකම මේක හිතේ රැඳිලා තියෙන්න ඕන. ගැඹුරින් වැටහෙන්න ඕන. ගැඹුරින් වැටහෙන්න ඕන. ඒ කියන්නේ හැම මොහොතකදීම වැටහෙන්න. දැන් අපි මේ වෙලාවේ වැටුණාට මේක අපි මේකෙන් මේ සාකච්ඡාවෙන් පිටට ගිය ගමන් මේක වැටෙන්නේ නැහැ. එතකොට භාවනා අරමුණකින් අපි මේ විදර්ශනාව කරනවා කියලා කියන්නේ භාවනා අරමුණකින් මේක ගැඹුරුව සිතට දානවා. ගැඹුරුව සිතට දානවා. එහෙම දාලා එක්තරා අවස්ථාවකදී එනවා අර අකුසල් නොවන මට්ටමේ මට්ටමට මේක පීඩනෝ අපේ චිත්ත සන්තානය තුළ. අන්න එතන ඒ වෙලාව මොකද්ද? ඒ වෙලාව තමයි
අරහත්ත්වයේ අර කකුසල් එන්නේ නැති උපද්දන නොඋපද්දන මට්ටමට මෙන්න මේ නාම රූප අපේ හිතට වැටෙන වෙලාවක් එනවා නේද අන්න ඒ නොයි ඒක වැටිලා 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 අපේ හිතට වැටිලා වැටිලා මේක කරලා කරලා මේ භාවනා ආරමුණ කරලා 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 මේ නාම රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියන මට්ටමක් අපි දිනු කරලා එක්තරා අවස්ථාවකදී එනවා ඒ తత్వය ඒකෙන් අපි උත්පාදනය කරපු తత్వය නිසා අපිට අර හිතට එන කෙලස් ටික කෙලස් අර 12 අකුසල් සිත් 12 ආයි හිතට නොවන මට්ටමක් එනවා කවදා හරි එනවා අන්න ඒ දාට ඒ මොකද්ද අන්න එතන තමයි අරහත්ත්වයේ කිව්වේ හරිද හරි එතකොට දැන් ඒ ටික අප කිව්වා ඒ නාම රූප ධර්මයන් අපි විදර්ශනාවෙන් මේ හරියට පිරිසිඳ දැනගෙන ඉතා ගැඹුරින් මේ භාවනාව කිරීමේදී යම් අවස්ථාවක් එනවා අපි කිව්වා වගේ මූලික අවස්ථාවේදී සිත් පහක් අකුසල් සිත් පහක් අයි නොයන මට්ටමට ඒක එන්නද ඒක එන්නේ අර අපේ මේ විදර්ශනාව නිසා ඒ මට්ටම මොකද්ද සෝවාන් මට්ටම තව දුරටත් තියුණු වෙනවා අර අනිත් සිත්වල අනිත් සිත් එතකොට කීයක් ඉතුරුනාද හතක් ඉතුරුනා ඒ හතේ තව දුරටත් ඒ හතම එනවා හැබැයි ඒකේ තීව්‍රතාවය පොඩ්ඩක් අඩු වෙලා එන්න ගන්නවා තව දුරටත් මේ මේ පිරිසිද මේ විදර්ශනා කිරීමේදී ඒ මට්ටම මොකද්ද සකදාගාමි මට්ටම ඊළඟ තව දුරටත් මේ මේ නාම රූප පිරිසිඳ ගන්නකොට මේව වෙන් කර කර බලනකොට එක්තරා අවස්ථාවකදී තව සිත් දෙකක් ඇති නොවි යනවා ආයිත් නොවන මට්ටමක් එනවා ඒ මොකද්ද අනාගාමි මට්ටම හරි ඉතින් තව දුරටත් ඒක තව දුරටත් අපි දියුණු කරනවා තව දුරටත් මේ නාම රූප වෙන් කරලා අඳුර ගන්නවා අඳුර ගැනීමේදී ඉතුරු දැන් කීයක් ඉතුරු වෙලා තියෙනවද පහයි ඉතුරු වෙලා තියෙන්නේ පහයි ඒ පහත් නොවන මට්ටමක් එනවා ඒ මොකද්ද අරහත්ත්වය දැන් ඔන්න මාර්ගය ගැන අපිට යම් අවබෝධයක් ආව නේද අවබෝධයක් ආව හරි එතකොට දැන් මේ අපි මේ දෘෂ්ටි විසුද්ධිය දැන් මේ අපි ඉන්නේ දෘෂ්ටි විසුද්ධියේ දැන් ඔය ශාරීරිය ගොඩනගමින් ඉන්නේ අපි භූමිය හදාගත්තා දැන් ඔන්න ශාරීරිය ගොඩනගමින් ඉන්නේ දෘෂ්ටි විසුද්ධියේ පළවෙනි එක තමයි මේ ශාරීරියේ පළවෙනි එක තමයි දෘෂ්ටි විසුද්ධිය එතකොට මේ පැත්තනේ එතකොට අපි කිව්වා ඒ විදියට අපි දැන් ඔන්න නාමය වෙනම අඳුරගත්තා ඒක රූපය කියලා නෙමෙයි කියලා අඳුරගත්තා රූපය අඳුරගත්තා රූප ඒක නාමය නෙමෙයි කියලා අඳුරගත්තා ඊට පස්සේ නාමය නාමය සත්වයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි මම නෙමෙයි කියලා අඳුරගත්තා රූපය සත්වයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි මම නෙමෙයි කියලා අඳුරගත්තා මෙසේ නාම රූප දෙක මනමින් දැන ගැනීම සංක්ෂේපයෙන් නාම රූප පිරිසිඳ ගැනීම මෙන්න මෙහෙම දැනගන්න එක මොකද්ද සංක්ෂේපයෙන් නාම රූප පිරිසිඳ දැන ගැනීම මමය කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහයේ නාමයයි කියනුවේ චිත්තචෛසික සමූහයට ඒවා ඇතිවන්නේ චක්කු ශෝත ගහන ජීවා කාය හදේ යන වස්තුන්හි ඇතිවන ඒ ධර්ම සියල්ලම ඇතිවන්නේ රූප ශබ්ද ශබ්දාදී කිසි අරමුණක් ගනිමින්ය ඒවා ඇතිවන්නේ අරමුණ දෙසට හැරි අරමුණ දෙස බලාගෙන ඇතිවන්නාක් මෙනි නැමීමේයි කියනුවේ අරමුණට යොමු වී සිටින ස්වභාවය එතකොට එතකොට අපි දන්නවා නාමය කියලා කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඒ කියන්නේ චිත්තචෛතසිකනේ නාමය කියලා කිව්වේ. එතකොට නාම චිත්තචෛතසික රූප කියන එක නෙමේ අයිති වෙන්නේ මේ ටික අපි බලන්නේ. එතකොට ඒ ටිකේදී චිත්තචෛතසික දෙකට තමයි නාම කියලා කිව්වේ. ඒවා ඇතිවන්නේ චක්කු ශෝත ගහන ජීවා කාය හදේ යන වස්තුන්හිය. අපි දන්නෝනේ සිත් ඇති වෙන ස්ථාන හයක් තියෙනෝනේ නේ. ඒ හය කිව්වේ. ඒ වස්තුන් ඇතිවන ඒ ධර්ම සියල්ලම ඇතිවන්නේ රූප ශබ්ද ආදී කිසි අරමුණක් ගනිමින් දැන් මොකක් හරි අරමුණක් ගනිමින් තමයි මේ නාම රූප නාම ටික
උපදින්නේ චිත්ත චෛතසික උපදින්නේ යම් අරමුණක් ගනිමින් ඒක අපි දන්නවනේ නේ එතකොට විඥාණයනේ මේ විඥාණය විඥාණයනේ චිත්ත චෛතසික තියෙන්නේ සිත සහ චෛතසික විඥාණය කිව්වේ ඒකනේ ඒවා ඇතිවන්නේ අරමුණ දෙසට හැරි අරමුණ දෙස බලාගෙන ඇතිවන්නාත් මේනි අපි දන්නවනේ අරමුණ අරමුණ නිසානේ ඒක ඉපදුනේ එතකොට අරමුණ දිහා බලාගෙන නේද ඉන්නේ අරමුණ දිහා බලාගෙන ඉන්නේ නැමීමයි කියනුවේ අරමුණට යොමු වී සිටින ස්වභාවය. එතකොට මේ පැත්තට නැමිලා ඉන්නේ මේ මොකද්ද නාමය අර අරමුණට නැමිනා නැමිලා ඉන්නේ නේ. අරමුණ දිහා බලාගෙන නේද ඉන්නේ. එතකොට ඒක තමයි නැමීම කියලා කිව්වේ. නමන ලක්ෂණයයි කියන්නේ ඒ ස්වභාවයටය. නාම ධර්මයන්ගේ ඇතිවීමට ස්ථානවන රූපයන්හි ඒ අරමුණට ඇදෙන නැමෙන ස්වභාවය නැත. දැන් රූපයන් යන්නේ හැම ඇදෙන නැමෙන ස්වභාවයක් රූපයන්නේ නැහැ නේද රූපයන්නේ එහෙම ඇදෙන නැමෙන ස්වභාවයක් රූපයන්නේ නැහැ හැබැයි නාමයන්නේ තියෙනවා ඒවට ඇදෙන නැමෙන ස්වභාවයක් තියෙනවා ඒ අරමුණු වලට නැමෙන ස්වභාවයක් තියෙනවා රූප නාමයන්නේ තියෙනවා රූපයන්නේ නැහැ එබැවින් ඒවා නාම නොවේ ඒක නිසා එහෙම නැමෙන මේ නාම කියලා කිව්වේ මොකද්ද නැමෙන ස්වභාවය නිසා තමයි මේවට නාම කිය. අන්න අපි දැන් ඔන්න තවත් ගුණයක් තේරුම් ගත්තා. මේ නාම වල තවත් සියුම් මට්ටමට අවබෝධයක් ලබනවා. මේ නාම රූප වෙන් කරන්න හදන්නේ සියුම් අර සංක්ෂේපක ක්‍රමයෙන් ඉස්සෙල්ලා අපි තේරුම් ගත්තේ. ඉස්සෙල්ලා තේරුම් ගත්ත සංක්ෂේප ක්‍රමයෙන්. දැන් ඊට වඩා දියුණු ක්‍රමයෙන් අපි තෝරා ගන්නවා. දැන් නාම කිව්වෙ මොකටද? නැමෙන ස්වභාවයක් තියෙනවා. මොකටද? අරමුණට නැමෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා තමයි නාම කියලා කිව්වේ. එතකොට හැබැයි රූපවල එහෙම නැමෙන ස්වභාවයක් නැහැ. නැමෙන ස්වභාවයක් නැහැ. ඉතින් ඒක නිසා ඒක නාම රූප කියලා වෙන් කරලා අඳුරගත්ත ඔන්නේ නැමෙන ස්වභාවය නිසා. නැමෙන ස්වභාවය තියෙන්නේ නාම වලට, නැමෙන ස්වභාවය නැත්තේ රූපවලට. හරි. ඉස්සෙල්ලා අපි ගත්තේ රුප්පණ කියන ලක්ෂණය නේද? රුප්පණය වන සහ රුප්පණය නොවන. රුප්පණය වන කිව්වේ මොකද්ද? රූප රූප කියන්නේ උෂීත උෂ්ණාදී තත්ත්වයන්ට මේ වෙනස් වෙන තත්ත්වය තමයි ඉස්සෙල්ලා ගත්තේ සංක්ෂේප ක්‍රමයෙන් හරි සංක්ෂේප ක්‍රමයෙන් අපි කිව්වනේ මතකයි නේද සංක්ෂේප ක්‍රමයෙන් සහ විස්තර ක්‍රමයෙන් විස්තර ක්‍රමයෙන් සංක්ෂේප ක්‍රමයෙන් එතකොට ක්‍රම දෙකයි අපි පොඩක් අයි මුලින්දලා තේරුම් ගමු මේක. එතකොට අපි දැන් ඔන්න යෝගාවචරයා ඔන්න දැන් දෘෂ්ටි විසුද්ධිය ඇති කර ගැනීම සඳහා ක්‍රම දෙකක් භාවිතා කරනවා දෙවිධයකට භාවිතා කරන්න පුළුවන්. එකක් මොකද්ද? සංක්ෂේප ක්‍රමය. අනිත් එක මොකද්ද? විස්තර ක්‍රමය. ඒක සංක්ෂේප ක්‍රමයෙන් බලන කෙනා මොකද්ද බලන්නේ? අර නාම රූප දෙකනේ දැන් බලන්නේ මේ. නාම රූප දෙක දිහා තමයි බලන්නේ. එතකොට නාම රූප දෙකේ තියෙන අර රුප්පණ ස්වභාවය කියලා කිව්වෙ මොකද්ද ශීත උෂ්ණාදියට වෙනස් වෙන ස්වභාවය දිහා තමයි බලන්නේ සංක්ෂේප ක්‍රමයෙන්. ඒ අනුව බලලා මේකේ නාමය සහ රූපය වෙන් කරගන්නවා. දැන් මේ දෙක දෙකක්නේ. නේද? දෙකක්. නාමය රූපය වෙන් කරගන්නවා මේකේ රුප්පණ ස්වභාවය දිහා බලලා. ඒක සංක්ෂේප ක්‍රමයෙන් බලන විදිය. එහෙම නැත්තම් විස්තර ක්‍රමයෙන් බලන්න පුළුවන් ඒක තමයි මේ නාම රූපයන් දෙකේ තවත් වෙන මේ වෙනස්කමක් තියෙනවා ඒ මොකද්ද නාමය නැමෙන සුළුයි නේද නැමෙන සුළුයි අරමුණට නැමෙන ස්වභාවයක් තියෙනවා රූපයේ එහෙම අරමුණට නැමෙන ස්වභාවයක් නැහැ එතකොට අරමුණට නැමෙන ස්වභාවය තියෙන්නේ නාමය රූපේ අරමුණට නැමෙන ස්වභාවයක් නැති බව අඳුරගෙන මෙන්න මේ නාම රූප කියලා දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න. අන්න ඒක තමයි විස්තර ක්‍රමය. එතකොට ඒ අරමුණට ඇදෙන නැවෙන ස්වභාවය නැති. එබැවින් ඒවා නාම නොවේ. ඒවා ශීතෝෂ්ණාදිය කරණ කොටගෙන විකාරට පැමිණෙන්නේ රූපණයයි කියනුවේ ඒ විකාරට පැමිණියේ. ශීතෝෂ්ණාදීන් විකාරට පැමිණෙන බව රූපේ ලක්ෂණය. දැන් අපි ඊතරත් ඒකත් අපි මෙනෙහි කරනවා. එතකොට එන්න ඒ දෙකේ දැන් ඔන්න මෙතෙන්දී ඔන්න ගුණයන් දෙකක් අපිට තේරුම් ගන්න ඕන නාම රූපවල. ඒක හරි වටින් වැදගත්. එතකොට ශීත උෂ්ණාදියට විකාරයට පැමිණෙන ඒවා රූපත්
එහෙම නොවන ඒවා නාමත් කියලා අඳුරගත්තා. ඒ වගේම අරමුණට නැමෙන ස්වභාවය තියෙන නාමවලත් අනුමිනට නැමෙන ස්වභාවය නැත්තේ රූපවලත් කියලා ඔන්න නාම රූපවල විශේෂ ಗುಣ දෙකක් අපි අඳුරගත්තා. හරිද? ඒ වානුව තමයි බලන්නේ. එතකොට ඒකෙන් ගිහිල්ලා ඒක අරමුණු කරගෙන තමයි නාම රූප කියලා දෙකක් තියෙනවා කියලා අඳුරගන්නේ. ඒ දෙකක් තියෙනවා නම් මෙතන පුද්ගලයෙක් සත්වයෙක් පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ කියලා ඔන්න අඳුරගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙම පුද්ගලයෙක් නැති බව අන්න අර කාරණාවලින්. නුවණ අධික තැනැත්තා සංක්ෂේපේ නාම රූප දෙක පිරිසිදු ගැනීමෙන් සංඥා චිත්ත දෘෂ්ටි විපර්යාසයන් සමග සක්කාය දෘෂ්ටිය දුරු කර ගැනීමට සමත් වේ. අන්න සක්කාය දෘෂ්ටි. සක්කාය දෘෂ්ටි කියලා කිව්වේ මොකද්ද? මම ඕ මම කියලා පුද්ගලයෙක් නැහැ කියන අර අදහස. ඒ මෙන්න මෙහෙම විමසලා බැලීමෙන් තමයි කරන්නේ. ආත්ම නොවන නාම රූප ධර්මයන් ආත්මයයි ගැනීම දෘෂ්ටි විපර්යාසයේ තොර දෘෂ්ටි විපර්යාසය කිව්වේ ආත්ම නොවන නාම රූප ධර්මයන්. ඇත්තටම ආත්ම නොවන මේ නාම රූප ධර්මයන් ආත්ම විදියට ගැනීම දෘෂ්ටි විපර්යාසයේ. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා ධර්මයේ පිළිගැනීමෙන්ද දෘෂ්ටි විපර්යාසය යටපත් වේ. සඤ්ඤා චිත්ත විපර්යාස දෙකෙහි ප්‍රහාණය නාම රූප පිසිද දැන ගැනීමෙන්ම මිස අන් ක්‍රමයකින් සිදු නොවේ. නාම රූප දැනීම පිරිසිදු වනතුරු සඤ්ඤා චිත්ත විපර්යාසය ප්‍රහාණය නොවේ. ඒ දෙක පවත්නා තුරුම නාම රූප දැනීම පිරිසිදු වූයේ නොවේ. ඔන්න ওই කාරණාත් අපි වැදගත්. දැන් මෙතන සියුම් කාරණයක් තියෙනවා. දැන් ඔන්න අපි එක පොඩක් තීරුම් ගනිමු. එතකොට නුවණ අධික තැනැත්තා සංක්ෂේපයෙන් නාම රූප දෙක පිරිසිද ගැනීමෙන්ම එතකොට නුවණ තියෙන කෙනාට පුළුවන් නාම රූප දෙක පිරිසිද ගැනීමෙන් ඔය කිව්ව ආකාරයට නාම රූප දෙක පිරිසිද ගැනීමෙන්ම සංඥා චිත්ත දෘෂ්ටි විපර්යාසයන් සමග සක්කාය දෘෂ්ටිය දුරු කර ගැනීමට සමත් වේ. සඤ්ඤා චිත්ත දෘෂ්ටි විපර්යාසයන් සමග සක්කාය දෘෂ්ටිය දෘෂ්ටිය දුරු කර ගැනීමට සමත් වේ. ආත්ම නොවන නාම රූප ධර්මයන් ආත්මයයි ගැනීම දෘෂ්ටි විපර්යාසය. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා ධර්මය පිළිගැනීමෙන්ද දෘෂ්ටි විපර්යාසය යටපත් වේ. එතකොට මේ කියන්නේ මේක අර පොඩ්ඩක් පැටලෙන ස්වභාවයක් තියෙනවා. මේ කියන්නේ මේකයි. මේ කියන්නේ සක්කාය දෘෂ්ටිය නැති කරගන්න නම් මොකද්ද වෙන්න ඕන? සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය, දෘෂ්ටි විපර්යාසය තුනම නැති කරගන්න ඕන. හරිද? සංඥා විපර්. ඒ කියන්නේ සංඥා විපර්යාසය කියලා කියන්නේ සංඥාව නිවැරදිව නොදැනීමනේ. චිත්ත විපර්යාසය කියන්නේ චිත්තය හරියට නොදැනීම. එතකොට දෘෂ්ටි විපර්යාසය කියලා කියන්නේ දෘෂ්ටිය නිවැරදිව නොදැනීම. එතකොට මේ තුනම නැති වෙන්න ඕන මොකක් වෙන්නද? සක්කාය දිට්ඨිය නැති වෙන්න. හරිද? සක්කාය දිට්ඨිය දුරු වෙන්න. එතකොට ආත්ම නොවන එතකොට ඔන්න අපිට විපර්යාස තුන නැති කර ගන්න තියෙන මොන විපර්යාස තුනද? සංඥා චිත්ත දෘෂ්ටි කියන තුන විපර්යාස තුනක් තියෙනවා. මෙන්න මේ තුන නැති කර ගන්න ඕන. ඒ නැති කර ගැනීම මොකද ප්‍රතිඵලය? සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. මෙන්න මේ තුනම නැති වීමෙන් තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා දෘෂ්ටිය නැතිවීම. තේරුණාද? එතකොට ඒකෙදි ඔන්න දැන් ඔන්න පැහැදිලි නේද? දැන් ඔන්න අපි ඉන්න තැන පැහැදිලි නේද? එතන පොඩක් මේ සිංහලයේ මෙතන තියෙන විදියට පොඩි පැටලීමක් එනවා. අපි මේක නිරවුල් කරගන්න ඕන. දැන් හරි. ඒ හරි. එතකොට බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා ධර්මය පිළිගැනීමෙන්ද දෘෂ්ටි විපර්යාසය යටපත් වේ. අන්න දෘෂ්ටිය දැන් මේ තුනෙන් මොන තුනෙන්ද? සංඥා චිත්ත දෘෂ්ටි කියන විපර්යාස තුනෙන්. එතන තුනක් තියෙනවා. ඒ තුනෙන් දෘෂ්ටි කියන විපර්යාසය නැති කරගන්න පුළුවන් කොහොමද?
බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් නා ධර්මයේ පිළිගැනීමෙන් බුදුන් වහන්සේ පිළිබඳ විශ්වාසයෙන් සහ ධර්මයේ පිළිගැනීමෙන් පුළුවන් අපිට දෘෂ්ටි විපර්යාසය නැති කර ගන්න පුළුවන් හරිද හැබැයි තව ඉතුරුයි මොනවද සංඥා සහ චිත්ත විපර්යාස ඉතුරුයි එතකොට සංඥා චිත්ත විපර්යාස දෙකේ ප්‍රහාණය නාම රූප පිරිසිඳ දැන ගැනීමෙන්ම මිස අන් ක්‍රමයකින් සිදු නොවේ ආන්න එතකොට සංඥා විපර්යාසය චිත්ත විපර්යාසයත් කියන දෙක නැති කරන්න මේ නාම රූප පිරිසිඳ දැන ගැනීම කරන්නම ඕන බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණයි කියලා ධර්මයේ කෙරෙහි පැහැදුණයි කියලා මේක ඇති වෙන්නේ නැහැ हाँ नहीं ना दें मितेंद्र तेरनो ने तो मैं नाम रूप दान में आप पीसी तो देने के नहीं मैं आवश्य मैं किया ला इतनोटा ऐहे मनांग इतेंद्र पेरनो ने तो परमात्म दान में आंके ने देने मैं आवश्य मैं किया ला परमात्म दान में क्या ने दान ने तू को हम तो नाम रूप यान में इनकर गाने ते ऐहे मनांग अभिदार में हर तो देखो संज्ञा चित्त संज्ञा चित्त विपर्यास नति करगाना अनिवार्य नाम रूप गण देनगा वेनो एक देनगनी तमाय संज्ञा विपर्यास चित्त विपर्यास पिरिसिंद मे नति करान पुलवांग वेन नाम रूप दनीम पिरिसुदु वनतुरु संज्ञा चित्त विपर्यासे प्रहाणे नवे एतकोट अर किन नाम रूप दनीम पिरिसुदु वनतुरु निवेरदिव नाम रूप हरियट अंदुरगन्नकं मे संज्ञा सह चित्त विपर्यास नति वेन्ने नै ए देक पवत्नातुरु नाम रूप दनीम पिरिसुदु उये नवे एतकोट ए किन संज्ञा विपर्यासय चित्त विपर्यासय तियन तुरु नाम नाम रूप दनीय पिरिसुदु ये ने तर विस्तर वशेन नाम रूप पिरिसिदिन तनत्ता विसिन स्कंद धातु आयतन आदि क्रमवली नाम रूप पिरिसिदु गनु लबे अदर अपि दन्नोने स्कंद विदियट अपि स्कंद धातु आयतन नता स्कंद आयतन धातु नहीं स्कंद की पहाय आयतन दुलाहाय धातु तहाटाय अभी वैज्ञानिक काली मे विधियट अभी नाम रूप पिरिसिदु गन्नवा मे की नाम रूप नहीं स्कंद किल की नाम रूप आयतन की हुए नाम रूप धातु की हुए नाम इकम टिकमे इकम टिके एक आकार गुडवाल एक आकार बेद आगत पुलवाण हेम कर पांति के लिए इन ना अभी पुलवा उस वेडी आया मिट वेडी आया तंग अभी यम खांड उसे उसे मिन्न मे कांडे मे कांडे मे कांडे मे कांड की कांड की बेद आगे पुलवा नेता बारे एक एक विधिया तव विधि बारे मिन्न मे कांडे मे कांडे मे कांडे मे कांड की व्यंकर पुलवा නේද දක්ෂය ගණිතයට මෙච්චර මෙච්චර ලකුණු මෙච්චර ලකුණු විදියට කාණ්ඩ කරගන්න විද්‍යාවට මෙච්චර 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 ලකුණු කියලා එකම පන්ති එක එක ආකාරයට බෙදා ගන්න පුළුවන් නේද අන්න ඒ වගේ තමයි මෙතන මේ ස්කන්ධ ආයතන ධාතු එකම පරමාර්ථ ධර්ම ටික මේ එකම පරමාර්ථ ධර්ම ටික අපි එක එක ආකාරයෙන් දකලා එක එක විදියට වෙන් කරගත්තා පැහැදිලි නේද एक एक आकार इकमटिकेदी स्कंद की वे स्कंद समानाय आयतन समानाय धातु हरनेद स्कंद पहा आयतन दोलस धातु अटलोस इकमटिक तमय में बेद आगते एक एक आकार हर पांति अभी बेदु वगे इतकोट आतना क्रमवली नाम रूप पिरिसुदु लभे आत्मयक अतय यन संज्ञा चित आत्मयक अतय यन संज्ञा चित्त दृष्टि विपर्यासयन दुर्वनतेक्म नाम रूप धर्म दनगनीम दियुनु कलयुत यान
එතකොට මේ කියන නාම රූප ධර්මයන් දැන ගැනීම දියුණු කරන්න ඕන කොච්චර කොයි මට්ටම දක්වාද අර සංඥා විපර්යාසයත් චිත්ත විපර්යාසයත් දෘෂ්ටි විපර්යාසයත් නැති වෙන දක්වා නැතිවීම දක්වා දියුණු කරන්න වෙනවා ඒක නැතිවීම කියලා කිව්වේ මොකද්ද සක්කාය දිට්ඨිය නැති වුණා සක්කාය දිට්ඨිය නැති වුණා කියන්නේ මොකද්ද සෝවාන් වුණා ආන දැන් පැහැදිලි නේද හරි වටිනවා මේ මේ ධර්ම මේ කාරණා ටික ඉතාම වටින කාරණා ටික තේරෙන්නේ නැත්නම් ආයෙත් කියන්න පුළුවන් තේරුණාද ඒ දක්වා තේරුණ නැත්නම් කියන්න තේරුණාද පැහැදිලි නේ ඕන ආයෙත් කියන්න පුළුවන් දැන් අපි දැන් විදර්ශනා කර්මස්ථානේ ඉන්නේ එතකොට විදර්ශනා කර්මස්ථානේදී අපි ඊතරු ඡේදෙත් කියවලා අපි පොඩ ආයෙ මුලින්දලා මතක් කරගමු මේ වටිනවා මේ ටික අපි ඊළඟ ඡේදෙත් කියවමු නාම රූපයන් හොඳින් දැනගන්නා වූ දැනගත්තා වූ යෝගාවචරයා හට නාම රූපයන් හැර අන් කිසිවක් නැති බව පෙනීමෙන් ශරීරය තුල නාම රූපයන් ඒ ඒ හැඩවල යොදවන ආත්මයක් ඇත ඒ आत्मय सीयलु क्रिया करवनवाय सुवदुक विंदिनवाय जातियन जातियत यनवाय यन दृष्टिय दुरुवे नामेट हो रूपेट तनि तनिव किसी क्रियावान नोकल है कि बाव पेनीमें नामेम हो रूपे हो ए देकम हो आत्मयाय गन्ना दृष्टिय दुरुवे हाँ එතකොට දැන් ආයෙත් මුලින් ඉඳලා මතක් කරගනිමු ආයෙත් පොඩ්ඩක් තේරුම් ගන්න එතකොට දැන් අපි මේ විදර්ශනා කර්මස්ථානයේ ඉන්නේ. දැන් අපේ අරමුණ මේ අවසානේ කියන්නේ මෙතන ඉවරනවා කියන එක නෙමෙයි. නමුත් විදර්ශනාවට තමයි මේ සියල්ල අපි මේ සූදානම් පරිසරය මේ පරමාර්ථ ධර්ම ඉගෙනගෙන මේ සියලු තොරතුරු ඉගෙනගෙන ආවි විදර්ශනා කර්මස්ථානෙට එන්න. මොකද විදර්ශනාව කරන්න විදර්ශනාවේ නාම රූප පිරිසිදු දකින්න අපිට ඒවා ගැන මේ ඉගෙන ගන්න ඕන නාම රූප ඉගෙන ගන්න ඕන ඒව හරියට නිවැරදිව දකින්න මේව වෙන් කර ගන්න නාමය මොකද්ද රූපය මොකද්ද නාමය රූපය එකක් නෙමේ දෙකක් කියලා අඳුර ගන්න මේව වෙන් කරලා අඳුර ගන්න ඒව ගැන අපිට ඉගෙන ගන්න සිද්ධ වුණා දැන් ඔන්න ඒ ටික අපි ඉගෙනගෙන ආවා එතකොට ඒකෙදි එතකොට විදර්ශනා කර්මස්ථානෙදි අපි ශුද්ධි ඒ විසුද්ධි හතක් තියෙනවා ඒ විසුද්ධි හතේ මූලික භූමිය වගේ තියෙන්නේ සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි ඒකේ ශාරීරිය විදියට තියෙන්නේ ඊතුරු විසුද්ධි පහ ඒකේ දෘෂ්ටි විසුද්ධිය තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ඒතර ඒකෙදී පළවෙනිම දෘෂ්ටි විසුද්ධියේදී වෙන්න ඕන දේ තමයි දෘෂ්ටිය නැති කරන්න ඕන ඒතර දෘෂ්ටි කියලා කියේ වැරදි දෘෂ්ටියනේ මිත්‍යා දෘෂ්ටියනේ මෙතන කිව්වේ දෘෂ්ටි විසුද්ධිය කියලා දැන් අපි दृष्टि के वचने निरंतर पावचन दृष्टि की वचने निकंगत्व दखीम कियन एक सम्यक पुलवां मिथ्यान्ना पुलवां अब मिथन दृष्टि के यदे मिथ्या दृष्टि यदि वचने मिथन मिथ्याकिन के बैठना दृष्टि कील की मिथ्या दृष्टि की मिथन थी मिथन में कियवे मिथन दृष्टि की वचने एक विशुद्धवेन्नोन तोट ये विशुद्धवी मेदी තියෙන විපර්යාස ඒවා වැරදි විදියට දැකීම් ආකාර තුනකින් වෙන්න පුළුවන් අපි ඒවට කියන විපර්යාස කියලා ඒ විපර්යාස තුනක් තියෙනවා ඒ තුන තමයි සංඥා විපර්යාසය චිත්ත විපර්යාසය දෘෂ්ටි විපර්යාස නොයි තුන ඒ තුනෙන් දෘෂ්ටි විපර්යාසය කියන එක නම් අපිට එතකොට ඒ තුනම නැති කිරීම තමයි කිරීමෙන් තමයි වෙන්නේ මොකද්ද සක්කාය දිට්ඨිය නැති කරන සක්කාය දිට්ඨිය කියලා කිව්වේ මොකද්ද මම කියන පුද්ගලයෙක් මගේ කියන දෙයක් මගේ ආත්මය කියන දෙයක් තියෙනවා කියන අදහසින් තමයි අපි ඉන්නේ මේ අන්නේ අදහස නැති කිරීම තමයි සක්කාය දෘෂ්ටිය නැති වෙනවයි කියලා කියන්නේ ඒක නැති වෙන්නේ සෝවාන් මාර්ගයේදී නැති වෙලා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒතකොට සෝවාන් ඵලයේ සක්කාය දිට්ඨිය නැහැ.
සක්කාදිට්ඨිය නැති වෙනකොටම අනිත් පැත්තෙන් විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඕ සංයෝජන ධර්ම දෙක දෙකක් නැති වෙනවා තුනක් හරිද එතකොට සක්කාදිට්ඨිය නැති මිනිස්සු සමාගාමීව අනිත් ටිකක් නැති වෙනවා එතකොට හරිනේ එතකොට දැන් මෙතෙන්දී අර කියන විපර්යාස තුන මොකද්ද සංඥා විපර්යාසය චිත්ත විපර්යාසය සහ දෘෂ්ටි විපර්යාසය ඒ තුනෙන් දෘෂ්ටි විපර්යාසය කියන එක බුදුරජාන් වහන්සේගේ ධර්ම බුදුරජාන් වහන්සේ විශ්වාස කිරීමෙන් සහ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කිරීමෙන් නැති වෙනවා දෘෂ්ටි විපර්යාසය හැබැයි සංඥා විපර්යාසය චිත්ත විපර්යාසය නැති වෙන්නේ මේ නාම රූප හරියට පිරිසිඳ ගැනීම හරියටම දකින්න ඕන මේ පිරිසිඳ ගැනීම වෙන් කරලා අඳුර ගන්න ඕන මේ වෙන් කරලා අඳුර ගැනීමෙන් තමයි හරියට ඔ සංඥා සහ චිත්ත විපර්යාස නැති වෙන්නේ. ඒතකොට ඒක නෑ වෙන් කරලා අඳුර ගන්න විදිය අපි ඉස්සෙල්ලා කතා කරා. ඒ තමයි රූප නාම රූප කියලා දෙකේ වෙනස්කම් දෙකක් කියලා අපි ඒක අඳුරගත්තා. නාමය කියලා කියන්නේ රූපය කියලා කියන්නේ රූපණය වන කියලා කියන්නේ සීත උෂ්ණ ආදියට සංවේදී නැත්තම් ඒ අනුව වෙනස් වෙන නාමය එහෙම වෙනස් වෙන්නේ නෑ ඒ ඊළඟට නාම කියලා කියන්නේ නැමෙන සුළු බව අරමුණට නැමෙන සුළු බවක් ඇති පරමාර්ථ ධර්මයක් රූපය කියලා කියන්නේ එහෙම අරමුණට නැමෙන සුළු නැමෙන ස්වභාවයක් නැති එකක් ඒතර මේකේ ගුණයන් දෙකක් මේ ගුණයන් දෙකක් විදිහට අපි අඳුරගත්තා මේක දෙකක් නේ එකක් වෙන්න බෑ මේක දෙකක් ඒතර නාමය කියන්නේ එකක් රූපය කියන්නේ එකක් ඒතර නාමය කියන්නේ එකක් නම් රූපය කියන්නේ තව එකක් නම් එතකොට නාමය කියලා කියන්නේ සත්වයක් වෙන්න බෑ රූපය කියලා කියන්නේ සත්වයක් වෙන්නත් බෑ. එතකොට නාමය කියලා කියන්නේ පුද්ගලයෙක් වෙන්නත් බෑ රූපය කියලා කියන්නේ පුද්ගලයෙක් වෙන්නත් බෑ. නාමය කියන්නේ මම වෙන්නත් බෑ රූපය කියලා කියන්නේ මම වෙන්නත් බෑ. එතකොට අන්න එහෙම අපි පිරිසිඳ දැනගන්න ඕන මේ නාම රූප පිළිබඳ. අන්න එහෙම පිරිසිඳ දැනගැනීමෙන් තමයි සංඥා විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය සංඥා විපර්යාසය සහ චිත්ත විපර්යාසය නැති වෙන්නේ. අන්න එහෙම සංඥා විපර්යාසයත් චිත්ත විපර්යාසයත් දෘෂ්ටි විපර්යාසයත් තුනම නැති වෙන තැන තමයි දෘෂ්ටි විසුද්ධිය වෙන්නේ. හරිනේ? පැහැදිලිනේ? ඔන්න එතකොට ඔන්න අපි සාකච්ඡා කරා දෘෂ්ටි විසුද්ධිය පිළිබඳව. දෘෂ්ටි විසුද්ධිය පිළිබඳව අපි සාකච්ඡා කරා. කංකා විතරණ විසුද්ධිය තියෙනවා අපිට. 323 පිටුව කංකා කංක්ෂා විතරණ විසුද්ධිය. තුන්සිය විසිදුන පිටුව කංක්ෂා විතරණ විශුද්ධිය. මේ නාම රූප කෙසේ ඇතිවීද මේවා මෙසේම අතීතයේදී තිබුණාද අනාගතයේදී ඇතිවෙනවාද යනාදී සැකයන් දුරුකරන නාම රූපයන්ගේ උප්පත්ති හේතුන් දන්නා වූ ඥානය කංක්ෂා විතරණ විශුද්ධි නම් වේ. එතකොට මේ නාම රූපයන් කොහොමද ඇති වුනේ කියලා සැකයක් එනවා. මේවා අතීතයේදී මෙහෙම තිබුණාද අනාගතයේදීත් ආයිත් ඇතිවෙනවාද යන සැකයන් එනවා. මෙන්න මේ සැකයන් මේවා උත්පත්ති හේතුන් මේවා උත්පත්ති උපන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා ඒ හේතුන් එක්ක දන්නා ඥාණය තමයි මේ කංක්ෂා විතරණ විසුද්ධි කියලා කියන්නේ. නාම රූපයන්ගේ තතු සොයා ගැනීමෙන් දෘෂ්ටි විසුද්ධිය ඇති කරගත් යෝගාවචරයා හට දැන් කරන්නට ඇත්තේ කාංක්ෂා විසරණ විසුද්ධිය ඇති කර ගැනීම පිණිස නාම රූපයන්ගේ ප්‍රත්‍යසේවීමය. දැන් ඔන්න ඉස්සෙල්ලා නාම රූපයන් අපි අර දෘෂ්ටි විසුද්ධියද මොකද කරේ? නාම රූපයන් වෙන් කරලා අඳුරගත්තා. වෙන් කරලා අඳුරගෙන
අර සත්වයේ පුද්ගලයේ මම කියලා කෙනෙක් නැහැ කියලා අපි අඳුරගත්තා. මේකේ තියෙන නාම රූප තමයි කියලා අඳුරගත්තා. දැන් මොකද කරන්නේ? මේවායේ උප්පත්ති හේතුන් හේතුන් රූපයන්ගේ පත්‍ය සෙවීම. දැන් ඒක පත්‍ය කියලා කිව්වේ ඒවා කොහොමද හැදුනේ කියලා පත්‍ය හේවීම තමයි. දැන් ඔන්න කාංචා විතරණ විසුද්ධිදී කරන්නේ. ඒ සංක්ෂේපෙන්ද කළ හැකිය, විස්තර වශයෙන්ද කළ හැකිය. ඔන්න සංක්ෂේපිනුත් විස්තර විදියටනුත් කරන්න පුළුවන්. චක්ෂුරාදී වස්තුන්නා රූපාදී ආරම්මණයන් නිසා චක්ෂු විඥානාදී නාම නාමයෝ ඇතිවන්නාහයි. චිත්ත ඍතු ආහාරයන් නිසා රූපයෝ ඇතිවන්නාහයි. අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්ම යන මේවා නිසා නාම රූප දෙකොටසටම ඇතිවන්නේ යයිද සලකා ගැනීම කොටින් නාම රූපයන්ගේ ප්‍රත්‍ය සලකා ගැනීමය. මොන දැන් ඔන ප්‍රත්‍ය නාම රූපයන්ගේ ප්‍රත්‍ය තේරුම් ගන්න තමයි දැන් හදන්නේ. ඒ කියන්නේ කාංක්ෂා විතරණය විසුද්ධීදි කරන්නේ නාම රූපයන්ගේ ප්‍රත්‍ය මොකද්ද කියලා බලනවා. ප්‍රත්‍ය හොයා ගන්නවා. ප්‍රත්‍ය කියලා කියන්නේ මේවා ඇතුනේ කොහොමද කියලා හොයා ගන්නවා. ඒක කොහොමද බලන්නේ? ඒක අපිට ඒකත් ආයිත් සංක්ෂේපයෙන් සහ විස්තර ආකාරයෙන් බලන්න පුළුවන්. එතකොට චක්ෂුරාදී වස්තුන් හා රූපාදී ආරම්මණයන් නිසා චක්ෂු විඥානාදී නාමය ඇතිවන්න ඇති වෙනවා. එතකොට අපි මොන බලනවා? දැන් ඔන්න ඇහැට ගත්තාම රූපය නිසා වර්ණ රූපයනේ. රූපයයි චක්ෂු ප්‍රසාද රූපයයි එකතු වෙලා මොකද වෙන්නේ? චක්කු විඥානය උපදිනවා. චක්කු විඥානය උපදිනවා. ඒ තුන එකතු වෙලානේ හැදෙන්නේ චක්කු විඥානය. එතකොට නාමයෝ එතකොට අන්න රූප දෙක එකතු වෙලා රූපයයි වර්ණ රූපයයි චක්කු ප්‍රසාද රූපයයි රූප එක රූපය අනුසාරයෙන් නාමය ඉපදුනානේ. මේකෙන් මේකයි මේකයි එකතු වෙලා නාමය උපද්දුවා. නාමය ඇතිවන්නායිද චිත්ත ඍතු ආහාරයන් නිසා රූපය ඇතිවෙන්ද? රූපය කොහොමද ආවේ? රූපය කොහොමද උපදුනේ? චිත්තයෙන් රූපය ඉපදුනා. චිත්තයෙන් රූපය ඉපදුනානේ. ඍතුවෙන් රූපය ඉපදුනාද? ඕ අපි තේජෝ ධාතුව ඍතුව කියලා කියන්නේ මොකද්ද? ඡේදෝ තේජෝ ධාතුවට පුළුවන් රූප උපද්දන්න. ඍතුව කියලා කිව්වේ ඒක. ඡේදෝ ධාතුවෙන් පුළුවන් රූප උපදින්න ආහාරයන් නිසා රූපය උපදිනවා. එතකොට චිත්ත ඍතු ආහාර. ඒ තුනෙන් ඉපදුනා මේ රූප. ඒ තුනෙන් රූපය ඉපදුනා. ඊළඟට තව අපි මේ රූප උපදන කාරණා හතරක් කියනවනේ. කර්ම 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 චිත්ත ඍතු ආහාර. හැබැයි මෙතන කර්ම ගත්තේ නැහැ නේද? කර්ම ගත්තේ නැහැ. කර්ම චිත්ත ඍතු ආහාර. කර්මෙන් රූප උපදනවද? උපදනවා. රූපනේ උපදනවා. හැබැයි මෙතන මේ බලන බැලීමේදී අපි බලමු මේක ගත්තේ නැද්ද මොකද? කර්මය පේනවද අපිට? ඔව් පේන්නේ. ඒක නාම කොටසක් නේ. ඒක තමයි ගන්න නැතුව ඇත්තේ. අපි බලමු ඉස්සරහට අපි තවදුරටත් විස්ස කරනකොට මේ මෙතන කර්මත් කර්මයත් රූප උපදනවා හේතුවක්. හතරක් කියන හතරක් තියෙනවා. කර්ම චිත්ත ඍතු ආහාර. ඒතර කර්මය මෙතන අරගෙන නැහැ. අපි බලමු ඇයි ගත්තේ කියලා. අපිට තාම වැටහෙන්නේ නැහැ. ඉස්සරහට අපි බලමු. චිත්ත ඍතු ආහාරයන් නිසා රූපය ඇතිවෙන්නාහයි. අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්ම යන මේවා නිසා නාම රූප දෙකට ඒ දෙකටම ඇවිල්ලා තියෙනවා. යට කැලේ හරි යට එකත් එක ඇවිල්ලා තියෙනවා. ඒතර අවිද්‍යාව තෘෂ්ණාව උපාදාන කර්ම. ඒතකොට අවිද්‍යා තෘෂ්ණා උපාදාන හේතුණා කර්ම කරන්න. කර්ම හේතුණා නාම රූප දෙකොටසම උපද්දන්න. කර්මයෙන් රූප නාමත් ඉපදුනා. කර්මයෙන් රූපත් ඉපදුනා. අන්න එතෙන්ට එතන කර්මා නිසා උඩේකට කර්ම ආවේ නැහැ. හරි නේද? ඒක සුතම ඇතිවන්නේ නැහැ. ඒද සලකා ගැනීම. දැන් හරි නේද? අපේ ප්‍රශ්නේ විසඳුනා. හරිනේ? හරි. කොටින් නාම රූපයන්ගේ ප්‍රත්‍ය සලකා ගැනීම. අන්න එහෙම හිතන එක තමයි මෙන්න මේ නාම රූපයන්ගේ ප්‍රත්‍ය සලකා බැලීම. අන්න ඒක තමයි අපි මේ කාංක්ෂා විතරණ විසුද්ධියේදී සිදු කරන්නේ. මෙහි අටවන පරිච්ඡේදී දැක්වූ පටිච්ච සමුප්පාද ක්‍රමය ප්‍රත්‍ය සලකා ගැනීමේ විස්තර ක්‍රමය.
එතකොට පටිච්ච සමුප්පාද ක්‍රමය අපි ඉගෙන ගත්ත අටවෙනි ක්‍රමය අපි ගැඹුරට යන්නේ අපි දන්නේ ආකාර 12ක් තියෙන අපි දන්නවා පටිච්ච සමුප්පාද ක්‍රමය ඒක තමයි විස්තර ක්‍රමය අර කෙටි සංක්ෂේප ක්‍රමය තමයි අපි ඉස්සෙල්ල ගත්තේ ඉස්සෙල්ල මේ තීරුම් ගත්තේ මේ ආකාරයෙන් නාමය කොහොමද ඉපදුනේ රූප නෑ රූපය කොහොමද ඉපදුනේ අපි ඉස්සෙල්ල ගන්නේ රූපය ඉස්සෙල්ල රූපය කොහොමද ඉපදුනේ රූපය වදුනේ චිත්ත ඍතු ආහාර කියලා අපි දකිනවා ඊට පස්සේ නාම රූප දෙකම උපදුනේ කොහොමද කියලා බලනවා කොහොමද කර්ම يعني අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්ම යන මේවා නාම රූප දෙකොටසම උපදන්න හේතු වුණා කියලා බලනවා අන්න ඒක තමයි සංක්ෂේප ක්‍රමය ඉතින් ඒකේ විස්තර ක්‍රමය තමයි පටිච්ච සමුප්පාදයම අපි මෙනෙහි කරලා බලනවා ඒක තමයි මේ නාම රූප උපද්දන්න ප්‍රත්‍ය ඇති උනේ ඇති වෙන ආකාරය පටිච්ච සමුප්පාදයෙන් තමයි උපද්දන්නේ මේක. ඒතර පටිච්ච සමුප්පාදයෙන්ම අපි මෙනෙහි කරලා බලන එක තමයි විස්තර ක්‍රමය. හයිද? අපි තවදුරටත් විස්තරාත්මකව අපි මේ පොතේදී විදර්ශනා භාවනා ක්‍රමය පොතේදී ගැඹුරව සාකච්ඡා කරමු. ක්‍රමය ආධිකාමිකයන් විසින් ප්‍රස්ථාන ක්‍රමයෙන් ප්‍රත්‍යස්වයන්ට නොයා යුතුය. එතකොට ආධිකාමික කියන්නේ ආරම්භක යෝගාවචරයා. ආරම්භයේම ආරම්භකම යෝගාවචරයා පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් ප්‍රත්‍ය හොයන්න යන්න එපා කියලා උපදෙස් දීලා තියෙනවා. එහෙනම් අපි අර සංක්ෂේප ක්‍රමයෙන් තමයි ආරම්භක යෝගාවචරයා මේ ප්‍රත්‍ය හොයන්න යන්නේ. නැත්තම් කාංක්ෂා විතරණ විසුද්ධිය ඇති කරගන්න මේ ප්‍රත්‍ය හොයන්න යන්නේ සංක්ෂේප ක්‍රමයේ ආධිකාර්මිකය ආධිකාර්මික කියන්නේ ආරම්භකය. හේ වුණට අවිෂේ ප්‍රත්‍ය අර පටිච්ච සමුප්පාදය ටිකක් අපහසුයි තේරුම් ගන්න. ඒක නිසා අපි සංක්ෂේප ක්‍රමයෙන් තමයි කාංක්ෂා විතරණය විසුද්ධිය ඇති කරගන්නේ. නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් විමසන්නා වූ යෝගාවචරයා හට නාම රූප ධර්ම සමූහය සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යයෙන් හට ගන්නා බව පෙනීමෙන් අහේතුක දෘෂ්ටිය ප්‍රහීන වේ. නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් විමසන්නා වූ යෝගාවචරයා හට නාම රූප ධර්ම සමූහය සම්පූර්ණයෙන් ප්‍රත්‍යයන් හට ගන්නා බව පෙනීමෙන් අන්න එතකොට පේනවා විමසන කෙනාට පේනවා නාම රූප ධර්මයන් ඇති වෙන්නේ ප්‍රත්‍යයෙන් බව පේනවා පේනවා පෙනීමෙන් අහේතුක දෘෂ්ටිය ප්‍රහීන වේ. අහේතුක දෘෂ්ටිය කියලා කියන්නේ හේතුවක් නැතුව මේක උපන්නයි කියන එක. ඒක අර දෘෂ්ටි තුනක් තියෙනවනේ අහේතුක දෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය අක්‍රීය දෘෂ්ටිය කියලානේ ඒ තුන. ඒක තමයි ඔය නියත මිත්‍යා දෘෂ්ටියට එන දෘෂ්ටි තුන. අපි මේ දෘෂ්ටි ගැන කතා කරමු. නියත මිත්‍යා දෘෂ්ටියට ඒ තුන තියෙන කෙනා තමයි නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන පුද්ගලයා කියලා අඳුරගන්නේ. ඒ දෘෂ්ටි තුන තියෙන කෙනා ඒ දෘෂ්ටිය වෙනස් කරගන්නේ නැතුව කලුරිය කරොත් මොකද ප්‍රතිඵලය? ඔව් අනිවාර්යෙන් ඊළඟ භවයේම නිරයනේ නිරය. මොකද අර පංච ආතර ආනන්තරීය කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටියත් එක්ක 6යි. ඒ හයෙන් නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා ඇත්තටම වෙනත් මේ සක්වලක වෙනත් සක්වලක අපාය තමයි උපදින්නේ. අපාය නෙමෙයි අනිරේ නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන නිසා. අපි මේ ඉන්නේ මගුල් සක්වලේනේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ උපදින සක්වලේ තමයි අපි මේ ඉන්නේ. ඊට එහා සක්වලක තමයි නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන පුද්ගලයා ඊළඟ භවයේදීම ඊළඟ ප්‍රතිසන්දියේදීම උපදිනවා. ඒතර ඔය කියන අහේතුක නාස්තික සහ අන්තිම මට මතකද අක්‍රිය කියන එක. මට ඒක වචනේ මතක් වෙන්නේ නැහැ. මම මේ ඊළඟ දවසේ මතක් කරලා කියන්නම්. මතක විදියට දෘෂ්ටි තුනක් තියෙනවා. ඒ නාස්තික දෘෂ්ටියයි හේතුක දෘෂ්ටියයි අන්තික අක්‍රිය තමයි මට මතක විදියට. මම මේක හරියට බලලා කියන්නම්. ඒ නාම රූප ධර්මයන් ධර්මය ඇතිවීමට නිසි හේතුවෙන්ම මිස
हरी वटिन दैंगा मे मटमेद मुखदेवे नाम रूपयान हेतु दखिन वाई कि अहेतुक मे नाम रूपयानुना दृष्टि नतीवेन अय मे की प्रत्यय अभी अंदरगत्तने प्रत्ययदने नैद प्रत्ययदनी सा उन्ना अहेतुक दृष्टि नतीवना ये न ये नाम रूप धर्म्यान अतिवीमट निशि हेतुन्म मिश अनिकाकारिकिन ए नाम रूप रूपयान अति नोन भव पेनीमेन मे नाम रूपयान दिव्यान विसिन मवनवाय काले विसिन अतिकरवनवाय यनादि पवत्ना विषम हेतु दृष्टियद प्रहाणे वे एक एक देवाल दिव्यान वहांसे विसिन मवनवाकियन मवनवाकियन अदहास नति वेनवा मे नाम रूप दकीमे हेतु दकीमे नाम रूप वल प्रत्यय दकीमे अभी इसल करें नाम रूप वेंकल अंदुरगत्ता दें नाम रूप वल प्रत्यय अंदुरगत्ता कांक्षा वितरण विशुद्धि दिखे मुकाद नाम रूप वेंकल अंदुरगत्ता नाम नाम रूपे कि देखा तीनों की अंदुरगत्ता दें मे मे न दृष्टि विशुद्धि ने वेरदुना दृष्टि विशुद्धि मुकद करे नाम रूपयान देखा किल तीनों की अंदुरगत्ता नाम रूपे का अंदुरगत्ता कांक्षा वितरण विशुद्धि ये दृष्टि विशुद्धि कांक्षा वितरण विशुद्धि मुखद करे प्रत्यय प्रत्यय नाम रूपयान प्रत्यय वेकल अंदुरगत्ता एक मूलदि एव दकीमेम अहेतुक दृष्टि नतीवना इट पश्ये विषम दृष्टि दिव्यान्वांसे विसिन मेक मेहुआन दृष्टि नतीवन विषमहेतु विषमहेतु दृष्टियद प्रहाणे वे एको काले विसिन अतिकरणवाकिन दृष्टियात् दिव्यान् वहांसे विसिन अतिकरणवाकिन दृष्टिय कियन एक विषमहेतु दृष्टिय नति वेनवा नाम रूपयान्गेन अन्य वो कर्म करन्ने कुहा एतोट नाम रूपयान्गेन अन्य वो कर्म करन्ने कुहा विपाक विदिन्ने कु एते यान दृष्टियद प्रहीन वे मे किन नाम रूपयांगे अन्यऊ कर्म करान्यकुहा विपाक विदुन्यकु अतेकिया विनात्यकाक्तियन वकीला अदहासा नतिवेन अतेकिया दृष्टिय प्रहीन वे अनवराग्र संसारी हेतुफल हेतुफल परंपरा वशे अनवराग्र किल किया मुकद खेलवराक नति अग्रयाक नति कियने का अग्रयाक नति ते अग्रयाक नद अग्रयाक तीनों ने अग्रयाक तीनों ने थे उनका दाग्रे निर्वाणी अग्रे निर्वाणी ने अनवराग्रे ने में ने संसारे टा न अग्रयाक ने चक्रयाक ने अन्य में चक्रे अग्रयाक तीनों थे मेरे का अग्रयाक तीनों थे अग्रयाद नै संसारे मेहम चक्रय अग्रयाग्ने अनवराग्र अग्रयाग्ने अब निवन की मेके अग्रयान निवन अग्रयान मेका मे संसारे संसार की चक्रय अग्रयाग्ने निवन की अग्रयान निवन अवसाने अनवराग संसरे हेतुफल परंपरा वशे नाम रूप देख अतिवीम दकीमेन मम अतीते दीत ऊयेमद अनागते दीत वन्यमद यनादीन पवत्ना सेक दुर्वे अन्न इतोड़े तेरनो अतीते ऊयेमद अनागते दी वन्यमद यनादि पवत्ना सेक दुर्वे बुद्रजान वहांसे के देशने सत्यभव पेनीमेन बुद्धादि अटतन्नि अतिवन सेकय दुर्वे ये विधियट बुद्धादि अटतन्नि सेकय दुर्वे इतकोट दें इतकोट दें अनागति मम अतीते इन्न हिटियद मम अनाग अतीत अनागतीत इन्नवद
ඒ අතීතයේ හිටි මමද අතීතයේ හිටිය මමද මම නෙමෙයි එහෙනම් වෙන කෙනෙක්ද වෙන කෙනෙකුත් නෙමෙයි ඔව් එහෙම තමයි උත්තරේ දෙන්නේ දැන් එතන එතන අපි දෙනවා මම කෙනෙක් එතන කාරණා දෙකක් වැටෙනවා තේරුම් ගන්න ඕන ඇත්තටම මම කෙනෙකුත් නෑ දැන් අපි උනේ පරමාර්ථ ධර්මත් එක්ක කතා කරනකොට අපි මම කෙනෙක් නෑ අපි සම්මුති ධර්මත් එක්ක කතා කරනකොට මම කෙනෙක් ඉන්නවා එතකොට උන්වහන්සේ දේශනා කරනවා දැන් අපි සම්මුති ධර්මත් එක්ක කතා කරාම මම කෙනෙක් ඉන්නවා කියලානේ අපි ගන්නෙ නේද දැන් ජලය කියලා දෙයක් තියෙනවා ගින්න කියලා තියක් තියෙනවා පරමාර්ථයේදී ජලය කියලා දෙයක් තියෙනවද නෑ ගින්න කියලා තියක් තියෙනවද නෑ එතන මූලයක මූලයත් එක්කනේ අපි කතා කරන්නේ පරමාර්ථ ධර්මත් එක්ක නැත්නම් අභිධර්මයේදී එතකොට එතෙන්දී මම කෙනෙක් කියලා එක් නෑ එතකොට අපි උද්‍රයන් වහන්සේ දැන් එතකොට අතීතයේදී හිටියද මම හිටියේ කවුද මමද නෑ මමත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි චිත්ත චෛතසික පරම්පරාව තමයි මට අයිති චිත්ත චෛතසික පරම්පරාව කලින් හිටියා අනාගතේත් ඉන්නවා චිත්ත චෛතසික විතරයි රූප අයිති වෙන්නේ නෑනේ දැන් මේ කාලේ අපිට රූප පරම්පරාවක් තියෙනව නේද ඒ පරම්පරාව නැකම් කියනවද කලින් හිටපු රූප පරම්පරාවට නෑ රූප පරම්පරාවට නැකම් කියන්නේ නෑ නැකම් කියන්නේ කවුද චිත්ත පරම්පරාව තමයි නැකම් වෙන්නේ චිත්ත පරම්පරාවේ නෑයෝ තමයි කලින් හිටියේ ඒ චිත්ත පරම්පරාවේ නෑයෝ තමයි ඉදිරියට ඉන්නේ මම නෙවෙයි හැබැයි අපේ මේ චිත්ත පරම්පරාවේ ඥාතියෝ ඥාතිකමක් තියෙනවා හරිනේ දැන් මේ වෙනමම එතකොට රූප ටික එහෙම ඥාතිත්වයක් නැහැ රූප ටික ඥාතිත්වයක් තියෙනවද නැහැ රූප ටික මේ භවයට විතරයි මේ පරම්පරාව මේ භවෙන් ඉවරලා යනවා මේ පරම්පරාව හැබැයි මේ භවයේ පළවෙනි රූපයේ ඉඳලා අවසාන රූපය දක්වා ඥාතිත්වයක් තියෙනව නේද ඒක ඥාතිත්වයක් තියෙනවා ඒ පරම්පරාවේ ඥාතිත්වයක් තියෙනවා රූපසන්තතියේ හැබැයි ඊළඟ භවයත් එක්ක ඥාතිත්වයක් රූපයට රූපය ඥාතිත්වයක් නැහැ. ඒක ගෙනියන්නේ චිත්ත පරම්පරාවේ. පැහැදිලිනේ? ඉතින් දැන් මේ මට්ටමට තේරෙන්න අපිට අර මුල කරුණු ටික ඉතාම වැදගත් වුණානේ. ඒව දැනගෙන හිටියේ නැත්නම් මෙහෙම තේරෙන්නේ නැහැ අපිට. හරි අපි ඒ ටික එතන අවසන් කරා. අපි එහෙනම් මෙතනින් අවසන් කරමු. අපිට එතකොට ඊළඟ දවසේ තියෙන්නේ මාර්ග ඥාන දර්ශන විසුද්ධිය 324 වෙනි පිටුව.